അപ്പിന് അകത്ത് ആരംഭത്തിൽ ഒന്ന് പഠിക്കാത്ത अपडेट पहला मैं अभी करेगा नहीं आमु हमारे टाइप विनाली हाथले काटते इधर में बालूंगा नवीन ना आई मुना नवीन හරි අපි කරගෙන යමුකෝ රයිට් එකේ ඒතකොට පැහැදිලිද මම මොකද්ද කියකිය හිටියේ රයිට් එකේ පාංශ චලනයේට බලපාන සාධක පහක් තියෙනවා මුත්තේ මොනවාද සාධක පහ මාතෘ ද්‍රව්‍ය කාලය භූ විෂමතාව දේශගුණය ජෛව සාධක ඒතකොට මුත්තේ මේ සාධක පහෙන් අපි දෙකක් සත්‍ය සාධක විදිහට සලකනවා මොනවාද සත්‍ය සාධක විදිහට සලකන්නේ ජෛවීය සාධක සහ ඊට පස්සේ දේශගුණය उत्तरे गांधे देख मैं साधक पहाम पांच बाल पहा देखा वैडिपुर दायक वेनो पांच जन पियावली देश गुण सह जैव साधक देख ඊළඟට පස්වෙනියක පසෙහි රසායනික ලක්ෂණයක් වන්නේ මොකක්ද? පාංශ ප්‍රතික්‍රියාවක ලේසියනේ කෙලෙම උත්තරයට අපිට යන්න පුළුවන් පොතේ පාංශ ප්‍රතික්‍රියාව කියන එක තමයි රසායනික ලක්ෂණයක්. සාමාන්‍ය රසායනික ලක්ෂණ දෙන අපි ගන්නෙ පාංශ ප්‍රතික්‍රියාව ඊට පස්සේ අයන හුවමාරුව බාෂ්ප සංතෘප්තිය විද්‍යුත් සන්නායකතාව ඒ වගේ වනේ නේද අපේ රසායනික ලක්ෂණ විදිහට ගන්න. ඒතර මේකේ තියෙන්නේ පාංශ ප්‍රතික්‍රියාව කියන එක නะ. පස්වැනි එක ලේසි පුතේ උත්තරය 3. හරි. ඊළඟ 6 වෙනි එකට බලන්න. පහත සඳහන් කණජ අතුරින් වැටි කණජ වනුයේ. බලන්න. ඊට පළවෙනි එකද වැටි කණජ කියන පුතේ ද්විතීක කණජ වර්ගයට අයිති වෙන්නේ. හරි. ද්විතීක කණජ වර්ගයට. ඔයාලා දන්නවා खनिज वर्ग देखा खनिज वर्ग देखा संभावे अणु अतिवन विधि अणु मनोवन खनिज वर्ग देख प्राथमिक खनिज सह द्वितीय खनिज खनिज वर्ग देख प्राथमिक खनिज द्वितीय खनिज अरे प्राथमिक खनिज द्वितीय खनिज तर पसे प्रधान वशेन अभी हमून प्राथमिक खनिज देखा पसे प्रधान वशेन हमून प्राथमिक खनिज देख पॉट्स के लिए कुत्ते फेल्स पा के लिए खाए पॉट्स के लिए खाई फेल्स पा के लिए खाए मतकाई ने पॉट्स सह फेल्स पा के लिए देख रहे එතකොට ද්විතීක කණිජ විද්‍යට අපි සලකනවා ප්‍රධාන වශයෙන් මැටි කණිජ මැටි නොවන කණිජ තියෙනවා ද්විතීක කණිජ ගොඩේ අරද නමුත් ද්විතීක කණිජ යටක තමයි මේ මැටි කණිජ කියන එක අයිති වෙන්නේ. මැටි කණිජ ගත්තාම මුත්තේ මැටි කණිජ වර්ග කීපයක් වොන්න තියෙනවා මතක් කරගන්න මතක් කරන්න එකක් කෙවලිනයිට් කියන එක මැටි කණිජය. අය වර්මිකියුලයිට් කියන එක මම ඔයාලට මතක් කරනවා මේ ටික දැන් ඔය. හරිද වර්මිකියුලයිට් කාතරිය අමතක වෙලා නම් ඔන්න ඉක්මනට මතක් කරගන්න පුළුවන්. ඊළඟ මොන්ට් මොරිලොනයිට්. මොන්ට් මොරිලෝ නයිට්. හරිද? තව ගත්තොත් පුතේ ඉලයිට්. प्राथमिक सॉरी मेटिकल मंगित प्रमाण
මේකේ උත්තරයක් තෝරාගන්න. තොර පළවෙනි එකේ ඉලයිට් තියෙනවා, කෝර්ස් තියෙනවා. තොර කෝර්ස් කියන්නේ පුතේ ප්‍රාථමික ඛනිජක වෙන්න බෑ එක. දෙවෙනි එකේ ෆෙල්ස්පා කියන එක තියෙන නිසා ඒත් වෙන්න බෑ, ඒක ප්‍රාථමික ඛනිජයක් නෙනේ. තුන්වෙනි එකේ මයිකා, මයිකා කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් ද්විතීක ඛනිජයක් විදිහට, නැත්නම් මැටි ඛනිජයක් විදිහට ගන්න පුළුවන්. හැබැයි කෝර්ස් තියෙනවා, ඒ නිසා එක වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ මම මේ ලියපුවම තියෙන්නේ මොකේද පුතේ? හතරේ තියෙනවානේ, කෙවලිනයිට් තියෙනවා, මොනිලොනයිට් තියෙනවා, ඊට පස්සේ ඉලයිට් කියන එක තියෙනවානේ. එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන්නේ 6ට 4. ඒතර පහ වැරදි පුතේ. ඇයි පහ වැරදි? ඒකේ තියෙනවා අපව කෝඩ්ස් කියන එක. පැහැදිලි නේද? හොඳයි, අපි අර 7 වෙනි ප්‍රශ්නයට පුතේ. 7. ශ්‍රී ලංකාවේ පාංශු කාණ්ඩවල ව්‍යාප්තිය අනුව උතුරු නැගෙනහිර හා වයඹ පළාතේ වෙරළාසන්න ප්‍රදේශවල තීරුවක් ලෙස ව්‍යාප්තව ඇත්තේ. අපිට මෙන්න මේ උත්තර ටික දෙන්නේ. දියලුපස. දියලුපස ගොඩක් දුරට තියෙන්නේ පුතේ ඔය ගංගා නිම්න, නැත්නම් ගංගා ඉවුරුවල, අර නැත්නම් මිටියාවත් වල, ඒ වගේ තැන් වල තමයි ගොඩක් දුරට තියෙන්නේ දියලුපස කියන ඇලුවියල් සොයිල් එක. රතු කහ පොට්සෝලික් පස ඔය දරුව දන්නවා මේක තෙත් කලාපයේ පුතේ ප්‍රධාන පස් කාණ්ඩය. ඒ උච්චත්වයෙන් අඩු සහ උච්චත්වයෙන් වැඩි තෙත් කලාපයේ තමා තියෙන. ඒක වෙන්නත් බෑ. ඊළඟට රතු දුබුරු ලැටසෝල් පස ගත්තාම ගොඩක් දුරට අතරමැදි කලාපයේ, ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ටිකක් උච්චත්වය වැඩි ප්‍රදේශවල, ඊළඟට මාතලේ වගේ දිස්ත්‍රික්කවල, හරි ඒ වගේ දිස්ත්‍රික්කවල ගොඩක් දුරට මේ රතු දුඹුරු ලැටසෝල් තියෙන පස තියෙනවා. රතු දුඹුරු පස වේ දරුව දන්නවා මේ වියලි කලාපයේ පුතේ ප්‍රධාන පස් කාණ්ඩය, ශ්‍රී ලංකාවේ වැඩිම ව්‍යාප්තියක් තියෙන මේ පස් කාණ්ඩය. ඒ අනුව දත්තහම අපිට ඉතුරු වෙන්නේ රතු කහ ලැටසෝල් කියන පස. එහෙනම් අපිට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් පුතේ රතු කහ ලැටසෝල් කියන පස උතුරු නැගෙනහිර හා වයඹ පළාතේ වෙරළාසන්න ප්‍රදේශවල තියෙන පස් කාණ්ඩයේ විදිය. එහෙනම් උත්තරේ ගන්න පුතේ වාලා 7ට 5. හරිද? ඒතර අනිත් ඒ වගේ ව්‍යාප්තියත් එක්ක ඔයාලට බලන්න පුළුවන් මේකට අයිති එක මොකක්ද කියලා. අපිට මේකේ පීටීම එහෙම රූපුවට මතක තිබුණ නැත්තත් අනිත් ඒවා ටිකක් මතක තියෙනවා නම් ලේසියෙන් උත්තරේ තෝරගන්න පුළුවන්. හරි, ඊළඟට අපි අමුහතේ 8 වෙනි ප්‍රශ්නය ශාක පෝෂණය පාඩමින් තමයි මේක ඔයාලට දීලා තියෙන්නේ. බලන්න මොකක්ද කියන්නේ එකේ. ශාක පෝෂක පිළිබඳ නිවැරදි ප්‍රකාශය වනුයේ කියලා අහනවා. හරිද? බලමු. චලමූල ද්‍රව්‍ය වල ඌනතා ලක්ෂණය පෙන්වනුයේ ශාකයේ අග්‍රස්තය. වැරදි නේද? පුතේ චලමූල ද්‍රව්‍ය කියන්නේ ඌනතාවක් ඇති වුණාට පස්සේ පහළ කොටස් වලින් උඩට යන ඒවා. ඒ කියන්නේ පරිණත කොටස් වලින් ලපටි කොටස් වලට සප්ලයි කරන්න පුළුවන්. එතකොට පුතේ පරිණත කොටස් වලින් ලපටි කොටස් වලට යවනවා කියලා කියන්නේ ඇත්තටම ඌනතාවය ඇති වෙන්නේ පරිණත කොටස් වල. මොකද පරිණත කොටස් වල තියෙන ලපටි කොටස් වල යවපුවම එයාලට ඌනතාවයක් ඇති වෙන්නේ නැහැ. හිගේ ඇති වෙන්නේ පරිණත කොටස් වල. එහෙනම් චලමූල ද්‍රව්‍ය වල ඌනතා ලක්ෂණ මූලික අවස්ථාවේ අපිට දකින්න ලැබෙන්නේ චල සමාවෙන්න පන්නත කොටස් වල, අග්‍රස්ත කොටස් වල නෙමෙයි නම් එක වෙන්න බෑ පුතේ. කැල්සියම් හා බෝරෝන් අචල මූල ද්‍රව්‍යයන් වේ. හරි හරි, ප්‍රමවාලට පැහැදිලිව කියලා ඇති පුතේ. මහා මූල ද්‍රව්‍ය වලින් දෙන්නේ අචල ගොඩට අයිති වෙනවා. මහා මූල ද්‍රව්‍ය වලින් දෙන්නේ කවුද පුතේ? මේ දෙන්නා කැල්සියම් සහ සල්ප කියන දෙන්නා. කැල්සියම් සහ සල්ප කියන දෙන්නා අචල ගොඩට යනවා. අනිත් සියලුම මහා පෝෂක අයිති වෙන්නේ චල ගොඩට. හරි. ඒතර බෝරෝන් කියලා කියන්නේ ශුද්ධ පෝෂකයා. ශුද්ධ පෝෂක බහුතරයක් පුතේ අචල ගොඩේ තියෙන්නේ. දෙන්නේ හැරුණාම ක්ලෝරින් සහ නිකල් කියන දෙන්න අපි සාමාන්‍යයෙන් ගන්නෙ චල ගොඩට.
හරි ලේසියි මේක මතක තියාගන්න. එකින් එක කතපාඩම් කරන්න එපා. මම මේක මීට කලින් ඔයාලට පුතේ කියලා ඇති. මහා පෝෂක වලින් දෙන්නෙක් හැර අනිත් ඔක්කොම චලයි. ශුද්ධ පෝෂක වලින් දෙන්නෙක් හැර අනිත් ඔක්කොම අචලයි පුතේ. තුර කවුද අර අචල ගොඩේ ඉන්න මහා පෝෂක දෙක? කැල්සියම්, සල්ෆර්. කවුද පුතේ චල ගොඩේ ඉන්න ශුද්ධ පෝෂක දෙන්නා? ක්ලෝරින්, නිකල්. ඉතින් හරි ලේසියෙන් ඕක මතක තියාගන්න ඔයාලට පුළුවන්. එකින් එක පුතේ කටපාඩම් කරගන්න අවශ්‍ය නැහැ ඔය චලාචල එකේ. මම ඔය කියපු කෙටි ක්‍රමයෙන් ඕක ඔළුවේ තියාගන්න. හරිද? එහෙනම් අටට උත්තරය පැහැදිලි අපිට. දෙක අපි ඕනම අනෙක් උත්තර වලටත් යමු. සෝඩියම් ශාකවල නිරෝගී වර්ධනයට අත්‍යවශ්‍ය වේ. අපිට අත්‍යවශ්‍ය වේ කියලා කියන්න බෑ. තිබුණොත් වඩාත් හොඳයි වගේ කතන්දරයක් තියෙන්නේ. මොකද පුතේ සෝඩියම් කියලා කියන්නේ උපකාරක මූලද්‍රව්‍යයක් නිසා. රයිට්. පොඩි විදානියක් දෙන්න මේ අර සූම් එකේ මැසේජ් එකක් ආවා. ඔපන් එක චෙක් කරලා ඉන්න. හරි අපේ හරියයි ගොඩක් දුර තව ටිකක් ඉන්න. එතකොට පුතේ ඒ නිසා අපි අටට සෝරි තුන ගන්න එපා. මොකද අත්‍යවශ්‍යයි කියලා කියන්න බෑ. එයා උපකාරක මූලද්‍රව්‍යයක් නිසා. ඊළඟ මැංගනීස් ශාකයේ වියළිවරයෙන් 0.1ට වඩා වැඩියෙන් අඩංගු වේ. වැරදි. ඇයි ඒ? ඔයාලා දන්නවා දැන් මැංගනීස් කියන්නේ පුතේ ශුද්ධ මූලද්‍රව්‍යයක්නේ. ඒකට සාමාන්‍ය ශුද්ධ මූලද්‍රව්‍ය අපි කියන්නේ ශාකයේ වියළිවරෙන්. රයිට්. හරි ගියා. දැන් අය හත් වෙන නැති වෙයි. අපි ශුද්ධ මූලද්‍රව්‍ය කියන්නේ පුතේ ශාකයේ වියළිවරෙන් 0.1ට වඩා අඩුවෙන් තියෙන ඒවා. හරිද? 0.1ට වඩා අඩුවෙන් තියෙන. එහෙනම් මේක වැරදිනේ. හරිද? ඊළඟට නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් හා සල්ෆර්. පුතේ සල්ෆර් කියන්නේ ද්විතීක මූලද්‍රව්‍යයක්. අනිත් තුන් දෙනා නම් ප්‍රාථමික. හරි. හැබැයි එකේ තියෙනවානේ අදාළ නොවෙන. එහෙනම් එක වෙන්නත් බෑ. එහෙනම් අපිට උත්තරේ අපිට ගන්න වෙන්නේ ඔන්න කීයද? දෙක. ඔබ බලන්න හරියට අත උස්සන්න කියලා. බලමු තමයි මොනවද කරන්න තියෙන්නේ. හරියට අත උස්සමු. අරේ අතුස්සමු. නැද්ද හරි කවුරු? මට තමයි අත උස්සන්න වෙන්නේ. ආ රයිට් එක කෙනෙක් ඉන්නවා. අනිත් අය උස්සන්න කැමති නෑ. හරි කවුරුත් නෑ. හරි මම හැමෝගේම හරි ඇති කියලා අපි ඉස්සර ඇති වුණා. හරිද? හොඳයි පුතේ. 9ට යමු. ඇස්තද 9ට යන්න. ජෛව පොහොර ලෙස උදා ගන්නා නයිට්‍රජන් තිර කරන නිදහස් ආකාර නිල හරිතල්ගේ ආකාරයක්. නිදහස් නිල හරිතල්ගේ අපි බලමු. ඔන්න මම එක එක කෙනා ගැන කියනවා. ඔන්න ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. වල අර මොනවද විවරණ ලියනවද නේද? ලියලියානේ කරාද නේ? ඒවා ලියලා මේවට විවරණ ලියනවද නේ? හරි. තොට රයිසෝබියම් කියන්නේ පොතේ නයිට්‍රජන් තිර කරන කෙනෙක් තමයි. ඒතර යා බැක්ටීරියාවක් සහජීවී බැක්ටීරියාවක් නේ.
සහජීවී බැක්ටීරියාවක්. ඇසට බැක්ටීරියා කියලා කියන්නේ නිදහස් බැක්ටීරියාවක්. නිදහස් වායු. එහෙම තිය හැකි හරිද? නිදහස් වායු බැක්ටීරියාවක්. ඊළඟට නොස්ටොක් කියලා කියන්නේ අන්න අන්න එයා තමයි උත්තරේ. එතකොට නොස්ටොක් කියලා කියන්නේ නිදහස් ආකාර දීන හරිතැන. ඔන්න උත්තරේ තුනයි. ඇනබීනා කියලා කියන්නේ නිල හරිත ඇල්ගි වර්ගයක් තමයි. හැබැයි ආ සහජීවි. මතකයිදනේ? ඇනබීනා කියන්නේ ඇනබීනා ඇස්සොල්ලේ නැත්නම් ඇස්සොල්ලා ශාකයක් එක්ක තමයි සහජීවිව ඉන්නේ නේ. එහෙනම් එයා වෙන්න බෑ. එතකොට සියුඩමොනාස් කියන්නේ පුතේ නයිට්‍රජන් තිර කරන්න කෙනෙක් නෙමෙයි නේ. එයා නයිට්‍රි හාරක බැක්ටීරියාවක් නේ. නයිට්‍රි හාරක. එහෙනම් බබු. එවන තමයි සියුඩමොනාස් කියන එක ගන්න පුළුවන්. තව උතර ඔය කතා කරනවා අපි ෆොස්ෆරස් ද්‍රාව්‍යතාව වැඩි කරන ජෛව පොහොර හදන්නත් යාත්‍රා. ෆොස්ෆරස් ද්‍රාව්‍යතාව වැඩි කරන බැක්ටීරියා කාම දෙකක් ඉඳලා සියුඩමොනාස් එකයි බැසිලස් එකයි නේ. මත් බලන්න මතක නැත්තම්. හරි එහෙනම් ඉතින් උත්තරේ පුතේ 9 එක 3. හරිද? 10ක් බලමු මම. වගා ශේෂ්ත්‍රයක අග්‍රස්ථාංකුරවල අපතරොන්න බලන්න. අග්‍රස්ථාංකුර කියන්නේ අනිවාර්යෙන් අක්ෂර එකක් වෙන්න ඕන. වල ලපටි පත්‍ර පළමුව වක්‍ර වීම පෙන්නුම් කළ අතර ඉන්පසු කෙළවර හා ධාරවල සිට පසු බැරීම. පත්‍ර වක්‍ර වෙනවා කියන්නේ ගොඩක් දුරට කැල්සියම් උනතාව වෙන්න ඕන. ඕක එම ලක්ෂණය පෙන්නුම් කරන වගා භූමියකට වඩා ප්‍රයෝගික රසායනික පොහොර වර්ගය. ඒතර කැල්සියම් මූලතාවය නම් දරුවනේ උත්තරේ වෙන්න ඕනේ 3 ඩොලමයිට්. හරිද? කීසරයිට් කියන්න පුතේ මැග්නීසියම් සල්ෆේට් නේ. හරිද? එතකොට ඒක මැග්නීසියම් දෙන එක වෙන්න බෑ. යූරියා කොහොමවත් වෙන්න බෑ වල දන්නවනේ. මියුරේට් ඔෆ් පොටෑෂ් පොටෑසියම් දෙන්න. සින්ක් සල්ෆේට් ඉතින් සින්ක් දෙන්නේ. සින්ක් සාමාන්‍ය යොදා ගන්නවා වී වගාවෙදි. එකට කොන්න ලියලා තියාගන්න. ඉතා සුළු වශයෙන් අපි වී වගාවෙදි සින්ක් යොදනවා සමහර අවස්ථාවල. හැම අපි සාමාන්‍ය යොදන්නේ සමහර විට යොදලා අවස්ථා තියෙනවා. සින්ක් කියන එක. හරි. 11ට යමු එහෙනම්. අද ගැටලු තියෙනවද කතා කරන්න අහන්න පුළුවන්ද? මම බලාගෙන ඉන්නවා ඔයාලා මොනවද කියන කල්. දැන් කලින්ද ඒ ඔයාලට. හරිද? කාලකට මම ඇත්ත දැන් දිවාරේ දින්දේ මම නම් කාලා නැහැ. මම බ්‍රේක් එකෙන් පස්සේ තමයි කන්නේ. අද දැන් බ්‍රේක් එකක් දෙනවා 8:25 න් පස්සේ. බ්‍රේක් එකක් දෙනවා බ්‍රේක් එකෙන් පස්සේ තමයි මම කන්නේ. වලන කාලා ඇත්තේ බ්‍රේක් එකෙන් පස්සේ කන්න කමක් නැහැ. හරිද? එතකොට 11 වීවගාව සඳහා බිම්සක සීමේ. හරිද? අපි දන්නවා මුත්තේ වීවගාව සඳහා බිම්සක සීමේ ක්‍රම දෙකක් තියෙනවා නේ. අපි තියෙන තුනක් මතක් කරලා විවදන සඳහා බිම්සක සීමිත ක්‍රම දෙකක් තියෙනවා. මේ බෝඩ් එක පැහැදිලිද තේරෙන්නේ නැද්ද දරුවෝ? අද ගැබ්බා ධෛර්යය අපිට. ගොඩ දවසකින් ඔන්ලයින් ක්ලාස් පටන් ගත්තා. අර එකදී මම කරනවා වගේ. අද පේනවද? පෑනේ පාට දවුල් තියෙනවා. බලන්න මම මොකද කියන්නේ යාළුවා පෙට්ටවවන්නේ. ඒතර විවාගාව සඳහා බිම්සක සීම ක්‍රම දෙකක් තියෙනවා පුතේ. එකක් අපි කියනවා මද බිම්සක සීම. නේ දන්නවා. අනිත් එක අපි කියන්නේ වියල බිම්සක සීම. මොම දෙකක් තියෙනවා. හරිද? මද බිම්සක සීම සහ වියල බිම්සක සීම නේ.
වැඩිපුරම ඉතින් අපි කරන්නේ මඩ දින්ස කැසීම. ඒ කියන්නේ මඩ වීගෝ විතරනේ ගොඩක් දුරට කරන්නේ නේ. මඩ වීගෝ විතර. මේක ගොඩක් දුරට කරන්න අපි ගොඩ වීගෝ විතර. එහෙම නැත්නම් කැකුලම කියලා පුතේ සාමාන්‍ය අපි කියන්නේ. කැකුලම කියලා කියන අහලා තියෙනවා නේද? කැකුලම් එහෙනම් කියලා ඔය කියන්නේ අතුලම. වැස්ස අඩු කාලෙට හෝ ඔය වාඩි ජලය ලබා ගන්න බැරි ටිකක් උස් කුඹුරු තියෙනවද නේ? දැන් වතුර ගන්න බැරි කුඹුරු එහෙම තියෙන සමහර අන්න ඒ වගේම අපි ගොඩක් දුරට මේ කැකුලම් තමයි නැත්තම් මේ බොඩ දීගො විතන කරනවා. අතට ඒකට අදාළ දින් සැකසීම තමයි වීදි දින් සැකසීම කියලා කියන්නේ. මම හිතන්නේ මේ ප්‍රශ්නේ අහන්න නම් ඇත්තට මඩ දින් සැකසීම මම දැකපු විදිහ අපි බලමු. මේවා සඳහා දින් සැකසීමේදී ඒ මඩ බිම් සකස් කිරීමට දැනට ඔව් ඒක තමයි මඩ බං කියන්නේ මඩ බිම් සකස් කිරීම අපි බහුලව කරන්නේ පුතේ සාමාන්‍ය මඩ දී කොට තැන තමයි වැඩිපුරම යන්නේ අර මේක අවස්ථානුකූලව යොදා ගන්න ක්‍රමයක් එහෙනම් ඒ හරි පැහැදිලිව පුතේ මඩ බිම් සකස් කිරීමේදී පළමු සීසෑමෙන් දින 10 14ක පසු දෙවන සීසෑම කළ යුතුයි ඒකත් හරි සාමාන්‍ය අපි පළවෙනි සීසෑම කරලා පුතේ සාමාන්‍ය යම් මට්ටමකට කුඹුරේ ජලය බැඳලා දින 10ක් 14ක් තියන්න කියනවා අර පළමු සීසෑමෙන් ගැලවුණු වල්තලෙම ඔක්කොම කුණු වෙලා යන කාලේ දැන් ඉතින් වර්තමානයේ ඔය වාරි ව්‍යාපෘති අර්ථයේ ගොවිතැන් කරන අය නම් ගොඩක් දුරට යම් කාලයක් තියෙනවා හැබැයි ඔය වැසි වතුරෙන් එහෙම කරන අය එහෙම නැහැ ඉතින් මම ඔයාලට කියලත් ඇති සමහරවිට අද පළවෙනි හිය හාලා දවසක් දෙකක් තියලා දෙවෙනි හිය හාලා ඉක්මනින් ගිහිලවා මොකද ජලය කියන එක ලොකු ප්‍රශ්නයක් වෙනවනේ ඔතන. දැන් ගොඩාක් කල් යාලා ඉන්නේ නැහැ. හැබැයි අර වාරි මාර්ගයේ යටතේ මොනවා හරි එහෙම නේද ලොකු ගලක් යටතේ වාරි ව්‍යාපෘතිය කරතේ එයාලට වතුර දෙනවනේ වැවේ. දැන් එයාලගේ කුඹුරු එහෙම කොලොක්කුවට ඔය වැස්සෙන් යට වෙන කතන්දරේ නැහැ අතට. මොකද එයාලා ගොඩක් දුරට ඔය වැස්ස එහෙම ඉවර වුණාට පස්සේ තමයි එයාලට වතුර දෙන්න එහෙම ගොඩක් දුරට පටන් ගන්න විභවිතන් කර ක්‍රම කර විභවිතන් කටයුතු කරා. ඔය දැස්සත් එක කරන අයගේ තමයි ගොඩක් දුරට දැන් ඔය දැන් මේ වෙනකොටම ගොඩක් අය කුඹුරු ඉහිපුවා දැන් ආයේ දෙවෙනි වතාවට ඉහිද්ද වෙලා තියෙන්නේ දැන් ඉහිපුවා මොහොතේ ඇත්තේ වී ඇට ටික මොහොතේ තමයි පැල වෙන්නේ හරි ඒ පෞගි ටික දැස්සනේ ඇත්තේ වෙන්න දැස්සනේ ටික යට වෙලා යන්න ඕනේ ඒකනේ නේද තර ඔරලයිගල සෙමිනා එකක් එහෙම අපි කරපු දවස් දෙනේ මෙතනට තදට වැහලා තිබුණේ මම කච්චි තිබුණා කියලා කෙනෙක් ගා හිතේ මේ එතකොට මේ ගොඩක් දැන් වැස්ස වහලා දැන් ගොඩක් අයගේ මේ සමහර අය දෙපාර තුන් පාරක් තියලා තියෙන්නේ මේ වෙනකොට. හරි දැන් නම් පොඩ්ඩක් වැස්ස අඳිනවා ගැද වැස්ස නෑ මම දැන්. හරි ඉතින් මේ ඔය ගොඩක් ඒ ප්‍රශ්නේ එන්නේ මේ යාර වැස් වැසි ජලයෙන් කරන අයට තමයි ප්‍රශ්නේ ගොඩක් එන්නේ. අර මහා වැව් ව්‍යාපෘතියක් කරන අය ගොඩක් දුර වැස්ස පොඩ්ඩක් එහෙම වෙන කම් කර තමයි ගොඩක් තැන් කටට පටන් ගන්න. දැන් යාලුවෝ තුන ෆොටෝ හානි වෙන්නේ නැහැම කියලා කියන්නේ නේද? නමුත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි. ප්‍රයාල සාමාන්‍ය මේ දින 10 14 වගේ සීමාව සමහර පළවෙනි සිස්සෑමෙන් පස්සේ තියෙනවා. මොකද යාළුවට වතුර දෙනවනේ නේද? ගැටලුවක් නැහැ. يعني ඒක යාළා තියෙනවා පුතේ. ඔක බග මේ ටයිම් ටේබල් එකක් තියෙනවා ජලය. හැබැයි ජලය උදාහරණ ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒකට තමයි යාළා වගා කරන්නේ. අර කන්න රැස්වීම වල ඒ ටයිම් ටේබල් එක එහෙම ඒවා හදා ගන්නවා යාළා. ලැබු බාර නිලධාරීන්ට ලැබිලා ඒක කරනවා. ඊළඟ C වියලි බිම් සැකසීමේදී පස යන්තමින් වැසෙන පරිදි ජල මට්ටම නැහැ. වියලි බිම් සැකසීමේදී සාමාන්‍ය අපි මේ ජලය බැඳලා තබන තකන්දරයකට කොහෙත් මේන්නේ නැහැ පුතේ. ඒක ගොඩක් දුරට තියෙන පළමු හෝ දෙවන ගොඩක් දුරට දැන් ඊසාන දිග මෝසම් කාලෙත් තමයි මේක ගොඩක් දුරට කරන්නේ. නිරිත දිග මෝසමෙත් කරන්න පුළුවන් සමහරවිට. පළමු අන්තර් මෝසම් වෙසි තියෙන්නේ මුලින්ම ලැබෙන ඒකත් එක ගොඩක් දුරට පස තෙත් වීමත් එක්කම සිම් සකස් කිරීම කරනවා දැන් පස පෙරලනවා ඊට පස්සේ කැට පොඩි කරලා ඒකට බීජය කියනවා සාමාන්‍ය ඒතර වල දන්නවා පුතේ අපි මේ වියලි බීජ නැත්තම් කලින් පැල කරගත්තේ නැති බීජ තමයි යොදන් පාවිච්චි කරන්නේ ඔය වියලි බීජ සැකසීමේදී මතක තියාගන්න කලින් ප්‍රරෝහණය කරගත්තේ නැති ඒවා දැන් අපි මද ගොවිතැනේදී කරන්නේ කලින් බීජ ප්‍රරෝහණය කරලා තමයි හින්නේ නැත්තම් බීජ කුණු වෙනවා පුතේ මඩල ගහපු තැල වෙච්ච නැති වෙනකොට කුණු වෙනවා අනිවාර්යයෙන්. එතකොට අතන අපි පැල වෙච්ච නැති ඒවා ගහන නිසා වතුර බඳින්නේ නැහැ මුලින් අපිට. පැල නෙලා ගොයම් යම් මත්තමක දෙනකන් අපි වතුර බඳින්නේ නැහැ. එහෙනම් පුතේ පැහැදිලිවම සී වැරදි. එහෙනම් ඒ හා බී විතරයි හරියන්නේ උත්තරේ තුනට දෙක. හරියටට කතා උස්සන්න බලන්න.
හරි ගොඩක් අතුස්සු රයිට් හරිද හොඳයි. 12 කුඹුරක සීසෑමට සුදුසු උපකරණයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු වඩා වැදගත් සාධකය වන්නේ කුඹුරක සීසෑමට සුදුසු උපකරණයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු වඩා වැදගත් සාධකය වන්නේ එකට අපිට ගන්න වෙන්නේ පාංශ වයනය කියන එකනේ. සාමාන්‍යයෙන් බිම්සක සිනි උපකරණ තෝරා ගැනීමේදී අපි සලකන සාධකයක්නේ පාංශ වයනය කියන එකනේ. මේක කුඹුරකම කියලාම හිතුවේ නැතත් කමක් නෑ. සාමාන්‍යයෙන් බිම්සක සිනි උපකරණයක් තෝරා ගැනීමදී අපි පාංශ වයනය ගැන බලනවා. කුඹුරකත් යම් ප්‍රමාණයකට බලන්න පුළුවන්. දැන් මැටි ප්‍රමාණයම වැඩි නම් ඒකට ගැළපෙන දිනසක සිනි උපකරණයක් අපි තෝරා ගන්න අවශ්‍ය වෙනවා. වඩා හොඳයි පාංශු වයනය කියන එක. අනිත් ඒවා එච්චර කොහොමත් ওই භූමි ප්‍රමාණය දැඩි ස්තරයේ ගැඹුර භූමිය ඒවා එච්චර කොහොමත් අදාළ වෙන්නේ නැහැ. ඒ අර ළඟින් හරි යනවා නම් යන්නේ යන්ත්‍රයේ බර කියන එක. යන්ත්‍රයේ බර කියන එක ගොඩක් දුරට වැදගත් වෙන ප්‍රාථමික ද්විතීක කියන කතන්දරේ දිහා සාමාන්‍ය අපි කියන ප්‍රාථමික වලට බර වැඩි කොහොමත් දෙතිකේවා බර අඩු සැහැල්ලු වෙන්න ඕන කියලා සාමාන්‍ය කියනවා. නමුත් මේකේ වඩා හොඳයි අපිට වැඩි බරක් තියෙන පාංශු වායනය කියන එක. ඒක නිසා උත්තරේ ගන්න 4. ඊළඟට පුතේ 13 බලන්න. බිම්සක සීමේදී යන්ත්‍ර භාවිත කිරීමෙන් පරිසරයට සිදුවන බලපෑමක් වන්නේද? සාමාන්‍යයෙන් අපි යාන්ත්‍රීකරණය නැත්නම් බිම්සක සීම සඳහා යන්ත්‍ර ට්‍රැක්ටර් භාවිත කිරීමෙන් වෙන්න පුළුවන් දේවල් තමයි එකක් පුතේ දුම නිසා පරිසර දූෂණයක් වෙනවා. අනික මේ වගේ ශබ්දයෙන් යම් ශබ්ද දූෂණයක් වෙන්න පුළුවන්. ඊළඟට මේ වගේ කාන්දුවන තෙල් මගින් ජලය වගේ දූෂණය වීමක් වෙන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ වගේ ඒවා තමයි ගොඩක් දුරට සිද්ධ. අපි බලමු මේකේ තියෙන ඒවා මොනවද කියලා. අඩු කාලයකින් වැඩි භූමි ප්‍රමාණයක් වැපුරුම් තුන හර්පයක් ඒ කරන්නේ කම්තරු විදියට බලන්න. පරිසරය ගැන කතා කරනකොට කම්තරුන්ගේ පරිසරය ගැන තමයි කතා කරන්නේ. පස පෙරලේ මහා කැටපොඩි කිරීම හොඳින් සිදුවි වැරදි පුතේ. මේක මේ ගොම් පාත් එකක් වගේ. උත්තර අනිත් උත්තර හතරම ගොම් උත්තර තියෙන අය මේ ළමයෙකුට නිකන් අර අනිත් නිකන් අපෑමම දැන්නේ නැහැ කියන මොඩේකට වුණා. භාරතය කියන්නේ අනිත් එකක්වත් පරිසරය ගැන කියවෙන්නේ නැහැනේ. යන්තර පහේ චුට්ටක් වුණා නිකන් පරිසරය ගැන ලාවට කියවෙනවා චුට්ටක් විතර එක. ඒක නිසා මම හිතනවා මේක ටිකක් ඉමාරක්. ඊට වැඩිය වෙනත් උත්තර ටිකක් හදන්න තිබ්බා. එහේ අනිත් උත්තර ටික හදලා තියෙන මේක මම හද පේපර් යන්න මම දන්නවා. එතකොට උත්තරය 4 අහිතකර වායු පිටවීම හා ශබ්ද දූෂණය හා ලේසියෙන් තෝරා ගත හැකි. මොකද එච්චරමයි පරිසර බලපෑමකට ප්‍රයත්න දෙන තියෙන්නේ. ඊළඟ පොතේ බිම්සක සීම සම්බන්ධව සත්‍ය ප්‍රකාශය වන්නේ අපි හිමීට එකින් එක කියවලා බලමු. බිම්සක සීම නිසා පසේ සත්‍ය ඝනත්වයේ මෙන්ම දෘශ්‍ය ඝනත්වයේද අඩුවේ නෑම ඔයාලත් එක නිතර කතා කරලා තියෙන පොතේ මේ ගැන. සත්‍ය ඝනත්වය කියන එක සාමාන්‍යයෙන් ඒක පසේ නියත ලක්ෂණයක් පොතේ. ඒ කියන්නේ ඒ පසට නියත වූ දෙයක්. ඒක අපිට වෙනස් කරන්න බෑ සාමාන්‍ය. ඒක බිම්සකස් කිරීම දෙන්නේ මොකක් කළත් සාමාන්‍ය අපිට වෙනස් කරන්න බැරි එකක් තමයි සත්‍ය ඝනත්වය කියන්නේ. දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා ඒක හරි. හැබැයි දෙකම හරියන්න ඕනේ උත්තරේ ගන්න. එහෙනම් මේක වෙන්න බෑ. යටිපස බුරුල් කිරීම අඛණ්ඩව එකම ගැඹුරකට සීසාල් ලද බිම් සඳහා භාවිත කරයි හරිනේ දරුවනේ. ඒ කියන්නේ එකම ගැඹුරට පුතේ අපි කාලයක් බිම් සකස් කරපුවාම අපි කියනවා මේ පසේ ඊට පහලේ තද පාංශු ස්තර නිර්මාණය වෙනවා. අපි සාමාන්‍යයෙන් කිව්ව කඩෝර ස්තරය කියලා. හાર્ට් පෑඩ් කියලා කියනවා. මොකක්ද කඩෝර ස්තරය? කඩෝර නැත්නම් හાર્ට් පෑඩ්. හાર્ට් පෑඩ් කියලා අපි කියනවා කඩෝර ස්තරය. හරිද? මේක සාමාන්‍යයෙන් ඇති වෙන්නේ අපි එකම ගැඹුරකට අවුරුදු නැත්නම් ඛණ්ඩ කීපයක් දරුවනේ බිම් සකස් කරපුවාම ඊට පහලින් පස්තත්වය පද වේමකට භාජනය වෙනවා.
প্রত্যেকে আমি আম গ্যাটল ওয়েট দেন অতে একা তাবা মূল ওয়ালাটা বিশেষে আপনি গ্যাবুরু মূল পদ্ধতি আকতে এন বোগ বাগা করার লাগি ফম এ মূল এ স্তরে হারাহা পাহাড়টা ইয়ান্দে নেতি বেন কোটে মূল তিরাস সাতে বর্ধনে এন্ড বালনো আনে মূল হারাহাটে ইয়ান অতে পাল হেটে ইয়ান দে নে হারাহাটে ইয়ান এখন মূল হারাহাটে গিয়ে ফম আপনি কেন বোগাতে তরঙ্গে বেড়ি বেন্ড পুলো মুকদা আদে একারাগে তিয়েন গাছ সাতের গাছ හරහට මුල් වර්ධනය වුණාම මෙහෙම ප්‍රශ්නයක් වෙනවා. මෙයාගේ මුලුත් මෙහෙම හරහට යනවා. මෙයාගේ මුලුත් මෙහෙම හරහට යනවා. එතකොට මේ එකම කලාපයේ තුන මේ දෙන්නගේ මුල් පිහිටනකොට ඒ කලාපයේ තුන මේ භෝග දෙක අතර යම් තරංගයක් ඇති වෙනවා ජලය සහ පෝෂක සඳහා. එතකොට මේ භෝග දෙකට මේක බලපෑවා. දෙන්නගේ වර්ධනය දුර්වල වෙන්න පුළුවන්. අනිත් එක තමයි ජල වහනය දුර්වල වෙනවා පුතේ මේ හරහ වතුර පල්ලෙහාට බහින්න ඇති ප්‍රශ්නයක් වෙනවා. අනිත් ජල වහනේ දුර්වල වෙන්න පුළුවන්. එළවද තව එකක් අපිට ගන්න හැකි භෝගේ සංධාරණයත් අඩු වෙනවා. මොකද මූල මණ්ඩලයේ ගැඹුරට යන්නේ නැහැ. උඩ පහ උඩ තියෙන උඩ ස්තරේ තමයි මුල් ටික තියෙන්නේ. භෝගේ ඉක්මනින් ඇද වැටෙන්න පුළුවන්. හරි. මේක ගොඩක් දුරට අර ගැඹුරු මූල පද්ධති සහිත භෝගවල තමයි ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්නේ. හැබැයි අර ජල වහනේ දුර්වල වීම කෙනෙකුට ඕනම භෝගයකට ඒක බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඔක විවගාවේදී ටිකක් ඔක වෙනස් කතන්දරයකට එනවා. විවගාවේ සාමාන්‍යයෙන් අපි හිතාමතාම ওই මතු පිට පහට පහලින් තද ස්තරයක් හදනවා පොත. ඒක විවගාවේදී කරනවා. විවගාවේ පස මඩ කිරීම කියලා අපි ඔය කරන්නේ මේ මේක. ඒක අපි කරන්නේ ඒ පහලින් තද ස්තරය නිර්මාණය කරනවා අපි විසින්. එහෙම කරන්නේ වා දන්නවා විවගාවේදී අපිට කුඹුරේ වැඩි කාලයක් ගන්න රඳව ගන්න අවශ්‍ය වෙනවා. ඒක උක්ත උපක්‍රමයක් විදිහට තමයි පහලින් පස් තට්ටු අපි තද කරලා තද ස්තරය නිර්මාණය කරගෙන තියෙනවා කියලා අපි කියනවා. right. ගැඹුරු සීසෑමේදී සීසාල ගැඹුර අපි දන්නා ප්‍රතිය සෙට් එකට 25 30ක් හෝ ඊට වැඩි ගැඹුරකට අපි සීසාල එන මේක වෙන්න බෑ. ශුන්‍ය බිම්සක සූ ශේෂ්ඨයක බීජ ප්‍රවාහන ප්‍රචතය ගොඩක් අඩුයි ගොඩක් කියලා කියන්නේ සාමාන්‍ය සම්මත ක්‍රමයට සාපේක්ෂව 20ක විතර වගේ අඩුවක් ඇති වෙනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. ආවම බිම්සකසල්ලාද ශේෂ්ඨයක සම්මත බිම්සකසු ශේෂ්ඨයකට වඩා පාංශු භෞතික ලක්ෂණ දියුණුවේ වැරදි පාංශු භෞතික ලක්ෂණ හොඳින්ම දියුණු වෙන්න පුතේ සම්මත බිම්සකසීමේදී නැත්තම් උපරිම බිම්සකසීමේදී අනිත් ඒ වගේ පාංශු ලක්ෂණ හොඳින්ම දියුණු වෙන්නේ නැහැ. නමුත් ඒ වගේ වාසියක් තියෙනවා ගොඩක්. නමුත් අර පාංශු ලක්ෂණ පොඳටම සුදුසුම වැපුරුම් බිමක් හැදෙන්නේ සම්මත ක්‍රමයට නැත්තම් උපරිම බිම්සකසීමකට ගියපුවා. හැබැයි ඒකෙත් අවාසි තියෙනවා අපි ඉගෙන ගන්නවා. පාංශු ව්‍යුහය විනාශ වෙන්න යම් ඉඩක් තියෙනවා. විශේෂයෙන් පාංශු කාදනේ බෑවුම් භූමි වල පාංශු කාදනේ වැඩි වෙන්න පුළුවන්. හරි. එහෙනම් සරලයි උත්තරේ අපිට ආවපු තේ කලින්ම 14ට 2. හරිනේ 14ට 2 එතකොට. බලන්න පුතේ 15 ජල සැපයුම් කාලාන්තරයේ වැඩි කරනුවේ වැසි කාලයේදී මේක ලේසි පුතේ. මොකද වහින කාලෙට අපි වතුර දාන්න ඇත්තටම ඕනේ නැහනේ. වහිනවනේ. අපි ජල සම්පාදනය කියන්නේ මොකද්ද? වර්ෂාවෙන් ලැබෙන ජලයේ ප්‍රමාණවත් නැති වෙනකොට අපි භෝගේ ජල අවශ්‍යතාව සපුරන ජලය දෙනවා කියන එකනේ. ඉතින් වහින කාලෙට තුළ අපිට වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක ජල සම්පාදන කාලාන්තරය වැඩි වීමක් වෙනවා. හරි ලේසි. හරි සරල ප්‍රශ්නයක් ඒක. උත්තරේ ගන්න 15 3 පුතේ. ඊළඟට 16 බලන්න පුංචි ගානක් වගේ මට පේන විදිහට තියෙන්නේ. එක්තරා භෝග වගාවක් ඇති ශ්‍රේෂ්ඨයකට ජල සම්පාදනයේදී ශුද්ධ ජල සම්පාදන ප්‍රවාහය සෙන්ටිමීටර 8යි ලොකතේ. ශ්‍රේෂ්ඨයේ ජල හානිය සෙන්ටිමීටර 2ක් නම් ජල සම්පාදන පද්ධතියේ කාර්යක්ෂමතාව තියෙද කියලා අහනවා. එතකොට දැන් ඔතන IN ශුද්ධ ජල අවශ්‍යතාව තමයි පුතේ 8ක් කියලා කියන්නේ. ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා පුතේ දල ජල සම්පාදන අවශ්‍යතාව කියන එකකුත් තියෙනවනේ IG කියලා එකක්. ඒක වෙන්නේ ශුද්ධ එකට එකතු වෙන්න ඕන හානි වල ප්‍රමාණය. ඒ කියන්නේ 10යි. හරි එතකොට දල කියලා කියන්නේ පුතේ වගා ශේෂ්ඨයට අපි දෙන්න ඕන ප්‍රමාණය. ඉතින් අපි වගා ශේෂ්ඨයට 10ක් දුන්නහම පුතේ දෙකක් නාස්ති වෙලා අටක් ඉතිරි වෙනවා. ඒක තමයි භෝගයට අවශ්‍ය ජල ප්‍රමාණය වෙන්නේ. හරිද? එතකොට අපි 10ක් දුන්නාම අටක් නම් ඉතිරි වෙන්නේ.
දහයක් දුන්නහම අටක් තමයි ඉතිරි වෙන්නේ. එහෙනම් 100ට බලන්න. ඒක තමයි කාර්යක්ෂමතාව වෙන්නේ. එහෙනම් 80යි පුතේ. හරි ලේසි. පැහැදිලිද? අර මේකෙන් ඔයා කරන්න ඕනේ ශුද්ධයකට අර හානිවල දෙක එකතු කරලා දලයක හොයාගන්න ඕනේ. අර දල කියලා කියන්නේ දෙන ප්‍රමාණය පුතේ. ශුද්ධ කියන්නේ ඇත්තටම ඉතිරි වෙන ප්‍රමාණය භෝගයට ගන්න. 10ක් දුන්නාම පුතේ 8ක් තමයි ඉතිරි වෙන්නේ. 10ක් දුන්නාම 8ක් තමයි ඉතිරි වෙන්නේ. ඒක තමයි කියන්නේ උඹට. හරි? උඹට ඒක අපි ප්‍රතිශතයක් විදිහට බලනවා අපිට 180ක් කියලා එනවා. අමාරු නෑ ඒක. හරිද? එතකොට උත්තරේ 2. ඊළඟට දුර්වල ජල වහනය සහිත පාංශු කාණ්ඩයක් සහ එම පසේ වගා කළ හැකි භෝගයක් නිවැරදිව දක්වා ඇති ප්‍රකාශය උත්තරය 4 දියලු පස වී. ඒකත් මම විස්තර කරන්න යන්නේ පොතේ හරිම දේසි. දියලු පස වී. උත්සේදනයේ පාලනය කිරීමට බලපාන ශාක හෝමෝනයකි ඇප්සිසික් අම්ලය. හරිද? අර මතක ඇති අපි ප්‍රතිඋත්සේදන කාරක කියලා කොටසක් කතා කරනවා පොතේ උත්සේදනයේ පාලනය කිරීමේ උපක්‍රම යටතේ. ප්‍රතිඋත්සේදන කාරක වර්ග තුනක් තිබුණා. පෝටිකා වසනාකාර, පත්‍ර මත තුනේ පතන සාධනාකාර සහ පරිවෘත්තීය නිෂේධක නේද? එතකොට ওই පෝටිකා වසනාකාර විදිහට අපිව දන්නේ පොතේ ඇප්සිසික්. ඇප්සිසික් දැම්මට පස්සේ පෝටිකා වැහෙනවා කියලා අපි කියනවා. එතකොට පෝටිකා වැහුණාම උත්සේදනය අඩු වීමක් වෙනවා. එහෙනම් ඇප්සිසික්. ඊළඟට 19 C3 හා C4 මතකද මේ C3 C4 කතන්දරය? C3 C4 මේක යන්නේ ප්‍රභා සංශ්ලේෂණයත් එක්ක කතන්දරයක් පුතේ. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ඔයා දන්නවා පියවර දෙකකින් සිද්ධ වෙනවා කියලා අපි දන්නේ. ප්‍රභා සංශ්ලේෂණය ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව විදිහටනේ. ආලෝක ප්‍රතික්‍රියාව සහ අඳුරු ප්‍රතික්‍රියාව. ප්‍රවෘත්තේ ආලෝක ප්‍රතික්‍රියාවෙන් වෙන්නේ ඇත්තටම සූර්යාලෝක ශක්තිය තිර කිරීම. අඳුරු ප්‍රතික්‍රියාවෙන් වෙන්නේ ඇත්තටම කාබන් තිර කිරීම. නැත්නම් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම සරලව ඔළුවට ගන්නවා. ආලෝක ප්‍රතික්‍රියාවෙන් කරන්නේ සූර්යාලෝක ශක්තිය තිර කරගන්නවා ශාකයේ තුල. ආලෝක ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය කරගන්නවා. ඒ පරිවර්තනය කරගත්ත රසායනික ශක්තිය ග්ලූකෝස් තුල තැන්පත් කරන එක තමයි ග්ලූකෝස් හදලා ඒ තුල තැන්පත් කරන එක තමයි මුත්තේ අඳුරු ප්‍රතික්‍රියාව විදි වෙන්නේ. දැන් අපි කියනවා සාමාන්‍යයෙන් කාබන් ඩයොක්සයිඩ් තිරවීම වෙනවා අඳුරු ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි. එතකොට C3 ශාක කියන්නේ මොනවද මුත්තේ? ඔන්න ඔය අඳුරු ප්‍රතික්‍රියාවේදී මේ කාබන් ඩයොක්සයිඩ් තිර කරලා හදන පළවෙනි ස්ථායී ඵලය කාබන් තුනේ සංයෝගයක් කියලා අපි කියනවා. C4 ශාක කියලා කියන්නේ අඳුරු ප්‍රතික්‍රියාවේ කාබන් ඩයොක්සයිඩ් තිර කිරීමෙන් හදන පළවෙනි ස්ථායි ඵලය කාබන් 4 සංයෝගයක් වෙන ශාක. ඒතර මේ කාබන් තුනේ සංයෝගය අපි කියනවා ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කියලා PEP. PGA හරිද? ෆොස්ෆොග්ලිසරික් අම්ලය. මෙතන අපි කියනවා OAA ඔක්සලෝ ඇසිටික් අම්ලය කියලා කියනවා. ඔක්සලෝ ඇසිටික් අම්ලය. හරි. අපිට බලමු ඔය තොරතුරු ටිකෙන් ප්‍රමාණවත් වේද කියලා මේකට උත්තරේ අරගන්න. නැතිනම් තව ටිකක් ඉස්සරහට නෝට් එක නැත්තම් තියෙන ටිකක් මතක් කරලා දෙන්නම්. අඳුරු ප්‍රතික්‍රියා සීත්‍රේ ශාකවල පළමු ස්ථායි ඵලය කාබන් තුනේ සංයෝගයක්ද කාබන් හතර ශාකවල කාබන් හතර සංයෝගයක හරිනෙත් කොට දැන් මේක අපි අසත්‍යයක අහන්නේ නේ එහෙනම් පොතේ එක වෙන්න බෑ ඕන්න සීත්‍රේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සාමාන්‍ය පුතේ සීත්‍රේ ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට ප්‍රශස්ත උෂ්ණත්වයේ විදිහට අපි දන්නේ සෙල්සියස් 15 25 වගේ සී පෝෂාක වලට ගොඩක් දුරට අපි කියනවා සෙල්සියස් 30 40 වගේ තමයි ප්‍රශස්ත වෙන්නේ. ඒතර ඕකේ කියන එක එහෙනම් වැරදි දෙක මාරු වෙලා තියෙන පුතේ.
හරිද? C3 එක C4 වලට ලියනවා, C4 එක C3 වලට ලියලා තමයි ඕකේ තියෙන්නේ. එහෙනම් අපෙන් අසත්‍යයකනේ බබු අහන්නේ. එහෙනම් ඔන්න අසත්‍යයක දෙක. අසත්‍යයක දෙක. හරිද? අසත්‍යයක දෙක. ඊළඟට තුන්වෙනි එක උත්තරෙත් නිකන් කියවලා බලමු අපි. වී තිරිඟු කපු සූර්යකාන්ත වැනි ශාක C3 හරි. C4 වෙන්නේ අපි දන්නවා බඩිරිඟු උක් සෝගම් තන්තල. හරි. C3 ශාක ප්‍රභාස්වසනයේ සිදු කරන අතර C4 ශාක ප්‍රභාස්වසනයේ සිදු නොකරයි. එක හරි. ඒක ගොඩාක් දුරට වල සිලබස් එකේ උගන්වන්නේ නැහැ. නමුත් මම හිතන්නේ බයෝ කරන දරුවෝ නම් දන්නවා ප්‍රභාස්වසනය කියන එක. ෆොටෝ ඇස්පිරේෂන් කියලා කියනවා. සාමාන්‍ය C3 ශාක වල ප්‍රභාස්වසනය වැඩි කියලා කියනවා. ඒක නිසා ප්‍රභාසංශ්ලේෂණ කාර්යක්ෂමතාව ටිකක් අඩුයි පුතේ. C4 ශාක වල ප්‍රභාස්වසනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රභාසංශ්ලේෂණ කාර්යක්ෂමතාව වැඩි එක හරිය. භෝග ශාක අතරින් වැඩිපුරම තියෙන්නේ C3 ශාකේ එකක් හරිය. ගොඩක් ඒවා සීටේ C4 තියෙන 4යි පුතේ භෝග ශාක. අපි ඉගෙනගන්නේ 4යි. අර උඩ තිබ්බේ 4. ඒ 4 හැරෙන්න භෝග ශාක නැහැ. එහෙනම් අසත්‍යයක වෙන්නේ 19ට ඔන්න 2. 20 බලන්න. ස්වපරාගණය දක්වන ශාකවල අනුවර්තනයක් වන්නේ ස්වපරාගණය. අසම පරිණතිය කියන්නේ අවස්ථා දෙකක පරිණත වෙනවනේ පුතේ පුමංගේ සහ ජායන්නේනේ. එතකොට ඒක පරපරාගණයට අනුවර්තනයක් වෙන්නේ. වන්ද්‍යතාව කියලා කියන්නේ වාට මතක ඇත්තේ යම් පුෂ්පයක පරාග කණිකා එම පුෂ්පේම කලංකේ මත පතිත වුණහම ප්‍රරෝහණය නොවීම අපි කියනවා සුවන්ද්‍යතාවක් කියලා. එයාගෙම පරාග එයාගේ කලංකේ මතට වැටුණාම ප්‍රරෝහණය වෙන්නේ නැහැ කියන එකනේ. ඒකත් ඒක එතකොට පරපරාගණයට අනුවර්තනය. අසංගතය කියන පුතේ අර ඒකෙම චුට්ටක් එහාට ගිය අවස්ථාවක් ප්‍රරෝහණය වෙනවලු. يعني ඒකෙම පුෂ්පේ පරාගය ඒක පුෂ්පේම කලන්තේ මත පතිත වී ප්‍රරෝහණය වෙනවා. නමුත් පරාග නාලයට මතක ඇති මේ ප්‍රරෝහණය වීමත් එක්ක පුතේ පරාග නාලය කියලා එකක් හැදෙනවා. මේ පරාග නාලයට වලිගයක් සෙට් වෙනවා. පරාගයට වලිගයක් සෙට් වෙනවා මෙතන. ඒකට කියනවා පරාග නාලය කියලා. මේ පරාගනාලය මොකද කරන්නේ? කලංකයේ සිදුරු කරගෙන මේ පරාගනාලය පුත්තේ යනවා කලංකයේ දිගේ. ගිහිල්ලා දිම්බ අනුද්වාරයේ තුලින් දිම්බ කෝෂය තුලට යනවා. දිම්බ කෝෂය තුලට ගිහිල්ලා දිම්බයත් එක්ක සම්බන්ධ වෙනවා මෙයාගේ කෙළවර. සම්බන්ධ වෙනවා මෙයාගේ ඇතුලේ තියෙන පරාගනියෂ්ටි. එහෙම නැත්නම් පුණ්‍යෂ්ටි දෙකක් තියෙනවානේ. එයාගේ පුණ්‍යෂ්ටි දෙකක් තියෙනවා. ජනකනියෂ්ටි පුත්තේ බෙදෙනවා. බෙදලා පුණ්‍යාෂ්ටි දෙකක් හදනවා. දෙකම එන්නෙන් කියන අවස්ථාවේ තියෙන්නේ. එතන මේ පුණ්‍යාෂ්ටි දෙක දෙකෙන් එකක් ඩිම්බනියාෂ්ටියත් එක්ක අපි කියනවා සම්බන්ධ වෙනවා. අනිත් පුණ්‍යාෂ්ටිය සම්බන්ධ වෙනවා ද්විතීකනියාෂ්ටිත් එක්කනේ. මතක ඇතිද නේද? ද්විතීකනියාෂ්ටිත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට මේ එකනියාෂ්ටියක් ඩිම්බනියාෂ්ටියත් එක්ක සම්බන්ධ වෙලා තමයි කලලය හදන්නේ. අනිත් පුණ්‍යෂ්ටිය ද්විතීක නියෂ්ටිත් එක්ක එකතු වෙලා 3i න් දුර පොය කියන්නේ ද්විතීක නියෂ්ටිය කියන එක තුනේ 3i න් අවස්ථාවේ තියෙනවා. හරි. ද්විතීක නියෂ්ටිය තියෙන්නේ 3i න් අවස්ථාවේ. සොදේ 2i න් අවස්ථාවේ. එතකොට මේක මම කියන්නේ මේ දෙන්න n න් අවස්ථාවේ තියෙන දුර n අවස්ථාවේ. එතකොට හදනවා 3i න් එක. එතකොට 3i න් එක අපි කියලා හොතේ ඒක දුර පෝෂය කියලා කියනවා. හරි. මම දැන් හාත ගිහිල්ලා වොන්න පැහැදිලි කිරීමක් කරන්නේ. එතකොට මේ ස්වසංගතිය කියන්නේ මෙයාට බැරි වෙනවා පුතේ. يعني පරාගනාලය හදාගත්තත් පරාග ප්‍රරෝහණය වෙලා මෙන්න මෙයාට බැරි වෙනවා කලංකයේ සිදුරු කරන්න. එහෙම නැත්නම් අපි කියනවා කීලයේ දිගේ මෙයාගේ වර්ධනය දුර්වල වෙනවා. අවසාන ප්‍රතිඵලය තමයි මෙයාට බැරි වෙනවා ඇතුලේ තියෙන ඩිම්බ කෝෂයේ තුල තියෙන ඩිම්බේ සංසේචනය කරගන්න. ඒකට අපි කියනවා ස්වසංගතිය. එතකොට ඒකත් අනුවර්තනයක් පරපරාගණයට. ඒකලිංගික පුෂ්ප දැරීමත් බොහෝ විට අනුවර්තනයක් වෙනවා පරපරාගණයට. ඒ කියන්නේ විශේෂයෙන් ඒකලිංගික පුෂ්ප ද්විගෘහී වීම. ගැහැණු මල් පිරිමි මල් වෙන වෙනම ගස් දෙකක තිබුණොත් අනිවාර්යෙන් වෙන්නේ පරපරාගණ ක්‍රියාවලිය. එනම් පැහැදිලි පුතේ උත්තරය ද්විලිංගික පුෂ්ප පැවතීම. ඒ කියන්නේ ගැහැණු මලයි
සොරි ගැහැණු කොටසයි පිරිමි කොටසයි දෙකම එකම පුෂ්පයේ තියෙනවා, එකම මලේ තියෙනවා. අපිට අනිවාර්යෙන් එතකොට වෙන්න පුළුවන් මොකද්ද? සුපරාගන ක්‍රියාවලිය. එනම් 20ට උත්තරය පහ වෙන්න ඕන වුණා. ඊළඟ 21 බලමු අපි. බීජ ප්‍රරෝහණය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වනුයේ දැන් ඔයාලට මතක ඇතුයි බීජ ප්‍රරෝහණ ක්‍රම දෙකක් තියෙනවා පුතේ. අදෝභවම ප්‍රරෝහණය සහ අපිභවම කියලා. අදෝභවමේ තියෙන කතන්දරේ තමයි පුතේ බීජ පත්‍ර දුණ පෝෂය වගේ කොටස් පොළව තුල තියෙනවා. පොළවේ මතු වෙන්නේ ඒකට හේතුව අපි කියනවා බීජාංකුරය. එහෙම නැත්නම් මේකටම අපි කියනවා බීජෝපරිය. උදාහරණයක් මේ හරිද? බීජෝපරිය. එහෙම නැත්නම් මේකටම කියනවා අපිකොටිලය කියලා. අපිකොටිලය හරිද? අපිකොටිලය නම් තුනයි හොතේ බීජාංකුරය, බීජෝපරිය, අපිකොටිලය. මෙයාගේ වර්ධන වේගය වැඩි අදක්කොටිලයට වඩා. අදක්කොටිලය කියන එකට තව නමක් තමයි අපතේ බීජාදරය. බීජාදරය මම මේ කියන්නේ අදෝබවුමේ කොයි හරිද? මේ කිව්වේ පුතේ අදෝබවුමේ. හොඳට මතක තියාගන්න. අදෝබවුම එකේ බීජ පත්‍ර දුණ පෝෂ උපුම් පොළව තුල තියෙන පොළවේ මතු වෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා පුතේ. අදක් පොටිලේ නැත්නම් බීජාදරයට වඩා වේගයෙන් බීජාංකුරය පොළවෙන් ඉහළට වර්ධනය වෙනවා. ඒකට අර ටික පොළව ඇතුළෙම තියෙනවා. එතකොට අපිභවුම වලට අපි ගියොත් අපිභවුම ඒක අපි කියනවා පුතේ බීජපත්‍ර පොළවෙන් ඉහළට මතු වෙනවා. ඒකට හේතුව මම ආයෙ ලියන්න යන්නේ මෙතන. ඒකට හේතුව මෙන්න මේ කොටසට වඩා වැඩි වේගයකින් බීජාදරය වර්ධනය වෙලා හරිද? බීජාදරය වර්ධනය වෙලා මෙන්න මේ විදිහට පොක්කක් විදිහට නැමෙනවා. මතක ඇති. පොක්කක් විදිහට වර්ධනය නැමෙනවා. බීජාදරය මේ පොක්කක් විදිහට නැමීමේ ප්‍රතිඵලයක් විදිහට මෙන්න මේ බීජ පත්‍ර කොටස පොළවේ ඉහළට එසවීමක් වෙනවානේ. මතක ඇතිනේ මේ විදිහට පොළවේ ඉහළට යනවා. ඉතින් මෙතන බීජාංකුරය වර්ධනය වීමක් වෙනවා. හරිද? දැන් වෙන මොකක් වගේ තේින්නේ නැහැ නේද? රයිට්. ඇත්තනේ ඔය ටිකෙන් මම හිතනවා උත්තරේ හොයලා ගන්න පුළුවන් වෙයි කියලා. මම ගොඩාක් වුණ පැහැදිලි කළා ඒ සම්බන්ධව. අපිභවම ප්‍රරෝහණයේදී බීජෝපරියට සාපේක්ෂව බීජාදරයේ වර්ධනය වේ. හරි නේද? අපිභවමකේදී බීජෝපරිය කියන්නේ මේකනේ. ඊට සාපේක්ෂව පුතේ බීජාදරයේ වර්ධන වේගය වැඩි. හරි. එහෙනම් උත්තරේ 1. හරි තවන බලමු. බොහොමයක් බීජ ආශෘතිය මගින් ජලය උරා ගන්නේ නැහැ. බීජ ප්‍රරෝහණයේදී පුතේ බීජය තුළට ජලය ඇතුල් වෙන්නේ නිපානේ කියන ක්‍රමයට. මම මතක තියාගන්න පුතේ වාතාවර විවරණ දෙනකොට ඇතුල් වෙන ක්‍රමය ලියාගත්ත හැකි නිපානේ. දී බීජ පත්‍රී බීජ වල ඍණ පෝෂය මගින් බීජ ප්‍රරෝහණයේදී නැහැ පුතේ. දී බීජ පත්‍රී බීජ වල බීජ පත්‍ර වල තමා ආහාර සංචිත වෙන්නේ ඍණ පෝෂය ශීන වෙලා ගිහිල්ලා තියෙන්නේ. දුණ පෝෂය ආහාර සංචිත කරලා තියෙන්නේ ඒක බීජ පත්‍රී බීජවල. ඒ වගේ බීජ පත්‍ර ශීන වුණු අවස්ථාවේ තියෙන. ඒ ශීන වූ බීජ පත්‍රයට ඒක බීජ පත්‍රී බීජවල ශීන වූ බීජ පත්‍රයට අපි නමක් දෙනවා වර්තිකාව කියලා. කඩල බීජ අපි බවම නෑ. ඔතන පොඩි කතන්දරයක් තියෙනවා. මම ඒකත් කොහොමම කියන්නම් පුතේ. බොහොමයක් දී බීජ පත්‍රී බීජ අපි බවම. හොඳට මතක තියාගන්න. බොහොමයක් සියලුම නෙමේ පුතේ. බොහොමයක් දී බීජ පත්‍රී බීජ අපි බවම. බොහොමයක් දී බීජ පත්‍රී බීජ අපි බවම. ඉතා සුළු පිරිසක් ඉන්නවා අදෝ බවම. අන්නේ සුළු පිරිස අතර ඉන්න එක්කෙනෙක් තමා කඩල. කඩල කියලා කියන්නේ පුතේ දී බීජ පත්‍රී බීජය. හැබැයි එයා අදෝ බවම.
යා අදෝ බව සියලුම ඒකබීජ පත්‍රී බීජ හොඳට ලොර දාගන්න ඕන්න සියලුම ඒකබීජ පත්‍රී බීජ අදෝ බවමයි සියලුම ඒකබීජ පත්‍රී බීජ අදෝ බවමයි හරි එන අදෝ බවම බීජ ප්‍රරෝහණය පෙන්වනවා සියලුම ඒකබීජ පත්‍රී බීජත් ඉතාසුළු දීබීජ පත්‍රී බීජ ප්‍රමාණයට අපි බවම බීජ ප්‍රරෝහණය පෙන්වන්නේ දීබීජ පත්‍රී බීජ විතරමයි හැබැයි සියලුම දීබීජ පත්‍රී බීජ අපි බවමත් නෙමේ හොඳට ඔළුවට ඔය ටික දාගන්න පැටලෙන ස්වභාවයක් තියව නැත්තම් එහෙනම් කඩල කියන්නේ අදෝ බවම රතු ආලෝකයේ සලාද බීජ ප්‍රරෝහණය වීම නිෂේධනය කරයි වැරදි ඔය සලාද වල තියෙන අර ප්‍රකාශවත්තාව හා සම්බන්ධව කතන්දරයක් ඒ කියන්නේ මේ ආලෝක ගුණාත්මය කියන එක බලපානවා එයාලගේ බීජ ප්‍රරෝහණයට. එතකොට රතු ආලෝකය තමයි සලාද බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්නේ. ඈත රතු ආලෝකය නිෂේධනය කරනවා. ෆයිටොක්‍රෝම වලින් කිව්වොත් පුතේ ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම සලාද බීජ ප්‍රරෝහණය උත්තේජනය කරනවා. රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම සලාද බීජ ප්‍රරෝහණය නිෂේධනය කරනවා. සාධාරණයිනේ. මොකද රතු ආලෝකය නම් පුතේ බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන්නේ. ඒක රතු ආලෝකය වැඩිපුර ලැබෙනවා කියන්නේ රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ශාකයේ තුල වැඩි වශයෙන් දැන් තියෙන්නේ ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම. එහෙනම් සලාද බීජවල ප්‍රරෝහණය උත්තේජනය කරන වර්ණය රතු ෆයිටොක්‍රෝම මාධ්‍යය ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම අත්ලා ගන්න එපා. හොඳයි. අපි යමු පුතේ 21ට පහත සාධක අතරින් බීජ සෞඛ්‍යයට බලපාන සාධකයක් නොවන්නේ බීජ සුප්තතාව. බීජ සුප්තතාව අනිත් ඒවා හරි. ඒ අතර තියෙනවා ජීවී අජීවී කියන සාධක දෙකම තියෙනවා. බීජ සුප්තතාව කියන එක අපි ගන්න බීජ සෞඛ්‍යයට බලපාන සාධකයක් විදියට. ඊළඟ ශාක ප්‍රචාරණය සම්බන්ධ විවිධ සොරි ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වනුයේ බීජ ප්‍රතිකාර කිරීම නිරෝගී පැල ලබා ගැනීමට පමණක් වැදගත් වේ නෑ නේද? නිරෝගී පැල නැත්තම් බීජ ජීවාණුහරණය කියන එක විතරක් නෙමෙයි පුතේ බීජ ප්‍රතිකාර කිරීම ආරම්භුනේ ඒකාකාරී වගාවක් ලබා ගන්න නයිට්‍රජන් පිර කිරීම බීජ සුප්තතාව ඉවත් කරන්න ඉතින් බීජ වලට එකම හැඩයක් ලබා ගන්න පොල් බීජ ඉවත් කරන්න ගොඩාක් තියෙනවන්නේ එකක් විතරයි ඔය නිරෝගී පැල වගාවක් ගන්නවා කියන එක. ඊළඟට ලුණු ශාකයේ මුල් වර්ධක ප්‍රචාරණ ව්‍යුහයක් ලෙස නැහැ. ලුණු වල අපි වර්ධක ප්‍රචාරණ ව්‍යුහය ගන්න බල්බනේ මුල් නෙමෙයි. බීජ මගින් ප්‍රචාරණය පරිසර පද්ධතියක ජෛව විවිධත්වය වැඩි කිරීමට හේතු වෙයි. ඔව් පුතේ. ඇයි හැමතිස්සෙම බීජයක් කියලා කියන්නේ පුතේ දෙදෙනෙක්ගේ ලක්ෂණවල එකතුවකින් නිර්මාණය වෙච්ච දෙයක්. ඒ කියන්නේ අලුත් ප්‍රභේදයක් ඇත්තටම. හැමදාම බීජයක් කියලා කියන්නේ අම්මටයි තාත්තටයි දෙන්නටම වඩා වෙනස් කෙනෙක්. හරි. එතකොට එතන හැමදාම අලුත් ජාන සයුත්තයක් නිර්මාණය වෙනවා. මං කියන එක පැහැදිලිනේ. වර්ධක ප්‍රචාරණ ක්‍රම වලින් ජෛව විවිධත්වය වැඩි දියුණු වීමක් වෙන්නේ හැමදාම එකම ලක්ෂණ තියෙන කණ්ඩායමක් තමයි බිහි වෙන්නේ. හරිද? අලුත් ප්‍රවේණ දර්ශ ඇති වෙන්නේ නැහැ. එහෙනම් බීජ මගින් ප්‍රචාරණය අලුත් ප්‍රවේණ දර්ශ නිර්මාණය වෙනවා. එහෙනම් ජෛව විවිධත්වය වැඩි වෙනවා. එහෙනම් උත්තරේ 3. 23ක් ඕනනම් බලමු 23 4 වෙනි එකක් බලමු ඕනනම් වර්ධක ප්‍රචාරණය මගින් ශාකාහාරයක වැඩි වැඩිනේ තමයි ඒක කිව්වනේ බීජ සිට වීමට පෙර සුප්තතාව ඉවත් කිරීමට කැප්ටාන් නේ කැප්ටාන් භාවිත කරන්න පුතේ අර මේ බීජ ජීවාණුහරණය කරන්න කැප්ටාන් කියන්නේ දිරිනාශකය නේ බීජ ජීවාණුහරණයට වගේ තමයි ගන්න හොඳයි 24 බලමු අපි ඉතින් අපි තව දෙකක් කතා කරලා බ්‍රේක් එකට යනවා ඕන්න බීජ පරීක්ෂා කිරීම සම්බන්ධව ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. හොඳට කියවලා බලන්න. ඒ බීජ කැඩී ඇති ප්‍රමාණය, වල් පැල ඇති බීජ, අපද්‍රව්‍ය, රෝගී බීජ, වෙනත් බීජ ආදී ප්‍රමාණාත්මකව ගණනය කිරීම. බී ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් මගින් සිදු කිරීම. විද්‍යාගාර පරීක්ෂාවක් මගින් සිදු කිරීම.
ඒ ශාකයේ උස පඳුරු දැමීම මල්ටිපීම් වලින් ශාකයේ ලක්ෂණ සැලකිල්ලට ගැනීම. බීජ පරීක්ෂා කිරීම සම්බන්ධව ප්‍රකාශ කීපයක් දීලා තියෙන අපෙන් අහන්න පුතේ භෞතික පාරිශුද්ධතාව සෙවීමේ. ඔයාලට මතක ඇති බීජ වල ගුණාත්මය ගැන අපි කතා කරද්දී අපි සිදු කරන පරීක්ෂා ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා පුතේ. පාරිශුද්ධතාව, ඊට පස්සේ ප්‍රරෝහණ ප්‍රතිශතය, දීර්ඝතාව සහ තෙතමන ප්‍රතිශතය විදිහට මතකයි නේද මේ ටික? මොනවද නැවත මතක් කරගන්න ඕන? පාරිශුද්ධතාව, ප්‍රරෝහණ ප්‍රතිශතය, දීර්ඝතාව, තෙතමන ප්‍රතිශතය. ත්‍රිවිතේ පාරිශුද්ධතාවේත් අපි අවස්ථා දෙකක් කතා කරනවා. භෞතික පාරිශුද්ධතාව සහ ප්‍රවේණික පාරිශුද්ධතාව. ඒ භෞතික පාරිශුද්ධතාවයේ තමයි අපි ඔය අපද්‍රව්‍ය ඊට පස්සේ වෙනත් බීජ වෙනත් ප්‍රභේදවල බීජ ඊට පස්සේ ඔය කැඩුණු බීජ ඔය ටික බලන්නේ අපි භෞතික පාරිශුද්ධතාව. ඒක විද්‍යාගාරයක පුතේ පරීක්ෂා කරන්නේ. ප්‍රවේණික පාරිශුද්ධතාව කියන එක අපි ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක් කරන්නේ. ඒකේ තමයි ගස්වල උස පඳුරු දාන විදිය ඒවා දිහා බලලා මේ ඒකෙත් කරන්නේ ඇත්තටම අර වෙනත් ප්‍රභේද තියෙනවද කියලා පරීක්ෂා කිරීම තමයි. හැබැයි ඒක ශ්‍රේෂ්ඨය කරන්නේ. එහෙනම් උත්තරේ ගන්න වෙන්නේ ඒ හා බී සී විතරයි. ඒ හා සී විතරයි උත්තරේ දෙක. පැහැදිලිද? උත්තරේ දෙක. හොඳයි. බ්‍රේක් එකට කලින් අපි කරන අවසාන ප්‍රශ්නය. ශුද්ධ ප්‍රචාරණය සඳහා පෝෂක මාධ්‍ය පිළියෙල කිරීමේදී ඔක්සිජන් සයිටෝකයිනින් 1:1 අනුපාතයට ගන්නකොටේ කිනක වර්ධනය කරගන්න? එකට වැඩි අනුපාතයකින් ගන්නවා මුල් වර්ධනය කරගන්න, එකට අඩු අනුපාතයකින් ගන්නවා අපි අංකුර ගුණනය කරගන්න. හොඳයි, එහෙනම් 25ට උත්තරය 4. හරි හොත්තේ. ඔන්න අපි බහුවන්න 25කට උත්තර සාකච්ඡා කළා. අපි පුංචි විනාඩි 10ක බ්‍රේක් එකකට ගිහිල්ලා හොත්තේ ඊළඟ බහුවන්න 25 සාකච්ඡා කරන්න පටන් ගමු. දැන් සියලු දෙනාම විනාඩි 10කින් ඒ කියන්නේ සාමාන්‍ය 9යි 55ට සම්බන්ධ වෙන්න, හරි 9යි 55ට සම්බන්ධ වෙන්න අපි ඉතුරු බහුවන්න 25 ඉක්මනින්ම සාකච්ඡා කරගමු. ෆයිට්. හොඳයි, එහෙනම් විනාඩි 10ක බ්‍රේක් එකක් දෙනවා. හොඳයි, අපි නම් බ්‍රේක් එකෙන් පස්සේ එවිට සම්බන්ධ වෙමු. කොටේ අපි බ්‍රේක් එකට කලින් අරගෙන ප්‍රශ්න 25ක් අරගෙන අපි 26 වෙනි ප්‍රශ්නේ ඉඳලා 50 වෙනි ප්‍රශ්න දක්වා ටික සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. හරි, බලන්න පුතේ 26 වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ ශාක අභිජන්න ක්‍රමයක් වන වර්ණය සම්බන්ධ කියලා. දන්නවා මේ ශාක අභිජන්න ක්‍රම අපි හතරක් කතා කරනවානේ. වර්ණය, දෙමුහුණ අභිජනනය, විකෘති අභිජනනය සහ ජාන තාක්ෂණය විදිහට. මේක අහන්නේ පුතේ වර්ණය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තමයි අපිට තෝරන්න තියෙන්නේ. බලන්නේ ඒකේ නොමුහුණ පෙළ වර්ණයේදී අවශ්‍ය ලක්ෂණය සඳහා ඇලීන යුගල සමයෝගී වේ. හරිනේ? නොමුහුණ පෙළ වර්ණය කෙනෙක්ගේ මේ වචනේ ඇතුළෙම කියනවා පුතේ. අපි නොමුහුණ පෙළ වර්ණයේදී කරන්නේ සමයුක්මක ජාන සහිත ජීවීන් ප්‍රමාණය වැඩි කර ගැනීමක් වගේ එකක් තමයි එතන කරන්නේ. දෙවෙනි එක කියනවා ශාකවල වර්ණීය අභිජනනයේදී නිතර සහාභිජනනයට අනුබලදී දෙමුහුණ අභිජනනය වලක්වයි. හරිනේ? වර්ණීය අභිජනනයේදී අපි කරන්නේ සහාභිජනනය වෙන්න ඉඩ අරිනවා. ඒ කියන්නේ ඒ ගහනේ තුලම ජීවීන් අතර අභිජනන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අපි මේ මුහුණ අභිජනනය කරන වෙනත් ගහනයක ජීවීන් එක්ක මුහුණ වෙන්න දෙන්නේ නැහැ. ඒකත් හරි පුතේ වර්ණයේ තුල එක තමයි වෙන්නේ. වර්ණීය අභිජනනයේදී ජනක පරම්පරාවේ අවශ්‍ය ලක්ෂණේ වැඩිම ප්‍රමාණයක් ඇති ජීවීන් ජනකයන් ලෙස හරිනේ. අපි දැන් ජීවීන් වර්ණයේ අපි වර්ණය කරගන්නවා කියන පුතේ ඊළඟ පරම්පරාව බිහි කරන්න මව්පියවරුනි වර්ණය කරගන්න අම්මලා තාත්තලා තෝරගන්නවා. ඊට පස්සේ එයාලා අභිජනනය කරලා අපි ඊළඟ පරම්පරාව හදාගෙන ඒ පරම්පරාවෙත් අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ හොඳින්ම පෙන්නන ලක්ෂණයේ උපරිමයේ පෙන්නන ගැහැණු සහ පිරිම් සතු නැවත තෝරගන්නවා ඊළඟ පරම්පරාව බිහි කරලා. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. එහෙනම් ඒකත් හරි.
സമൂഹ വരണേതി അപേക്ഷിത അപേക്ഷിത ലക്ഷണ പെണ്ണുന്ന ശാസ്ത്ര കീപ്പയ കീപ്പയ കിൻ ബീജ കലവാം തര വകാത്തല ഏകത് ഹരി സമൂഹ വരണേതി കിയാന്നെ അപേ വകേ കാ അപ് തോരാഗത്ത ശാഖവല പുത്തേ ബീജ അരഗന ഏവ മിശ്ര കരല ഏ വകേ അപ് ബീജ തോരാഗന ഇലക പരമ്പരാവ സദാ ശാഖ ഹദാഗന്ന എക തമയി തന കരന്നെ വരണ സാനു എലബീമെന് പശു തവദുരടക് ലക്ഷണയ ലക്ഷണ ദിവുണു കിരീമട നാം നവത്ത සහබිජනනේ නෙමේ පුතේ එතෙන්ට කරන්න ඕනේ අපි එතන කරන්න ඕනේ දෙමුහුන් අභිජනනය මතකයි නේද වර්ණ සානුව කියන එක ඒ කියන්නේ පුතේ අපි දැන් ওই විදිහට වර්ණේ කරගෙන යන්න යනකොට ඒ කියන්නේ අපි ප්‍රබෞද්ධිය තෝරා ගන්නවා එයාලා සහබිජනනය කරනවා හරිද මේකෙන් අහපව් පරම්පරාවක් හදනවා ආයෙ තෝරා ගන්නවා ආයෙ එයාලා සහබිජනනය කරනවා එහෙම කරගෙන යනකොට පුතේ ලක්ෂණය ටික ටික මෙහෙම දියුණු වීමක් වෙනවා. ඒත් මේ මෙතන සිද්ධ වෙන්නේ සහාබිජනනය. හොඳින් මතක තියාගන්න. මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද අපි? මොකක්ද කරන්නේ සහාබිජනනය තමයි කරන්නේ. මෙතන කරන්නේ සහාබිජනනය. කොහොම සහාබිජනනය කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට යනකොට පුතේ ලක්ෂණය ටික ටික දියුණු වෙනවා. ලක්ෂණය ටික ටික වැඩි වෙනවා. හරිද? හැබැයි ඒක තැනකට ආවට පස්සේ පුතේ අපි කියනවා මේ ලක්ෂණේ තවදුරටත් දියුණු නොවි වැඩි නොවි මෙන්න මෙහෙම ෆ්ලැට් වෙනවා ඉතින් යන්න ගන්නවා ඉතින් මේකට අපි කිව්වා වරණ සානුව කියලානේ මේකට තමයි පුතේ අපි කිව්වේ වරණ සානුව කියලා ඒ වරණ සානුවක් ආවට පස්සේ වරණ සානුවෙන් මිදෙන්න අපි කියනවා දෙමුහුන් අභිජනනයක් තමයි කරන්න ඕනේ ඒ කියන්නේ වෙනත් ගහනයක ජීවියෙක් ජීවීන් යොදාගෙන අපි අභිජනනයක් කරනවා. එතකොට ආපෝ ලක්ෂණේ දිනු වීමක් වෙන. නැවත අපි ආපෝ මෙන්න මෙතන දෙමුහුන් අභිජනනයක් සිද්ධ වෙනවා මෙන්න මේ අවස්ථාවේ. ආපෝ නැවත මෙතන යන්නේ සහාභිජනනය. ආයෙත් ඕම සහාභිජනනය කරගෙන කරගෙන යනකොට ලක්ෂණේ ටික ටික වැඩි වෙලා පස්සේ ආයෙට වරව කියන. ලක්ෂණේ වැඩි නොවන තැනක් ආයෙ වර්ණ සානුවක් වෙනවා. ආයෙත් වර්ණ සානුවෙන් මිදෙන්න නම් අපි නැවත දෙමුහුන් අභිජනනයක් කරන්න ඕනේ. හැබැයි මෙතන කියන්නේ වර්ණ සානුවක් ආවොත් ආයෙ සහාබිජනනයක් කරන්න ඒක හරියන්නේ නැහැ පුතේ. මොකද අපි වර්ණයේ තුලත් කරගෙන ආවේ සහාබිජනනයක් නිසා. එහෙනම් අසත්‍ය ප්‍රකාශයයි අපෙන් ඇහුවේ පුතේ මෙයාලා. එහෙනම් 26ට උත්තරේ 5. හරිද? 26ට උත්තරේ එන්නේ 5. ඊළඟට 27 බලමු අපි. නිර්පාංශු අගාව හා සම්බන්ධ සත්‍ය ප්‍රකාශය වන්නේ කියලා අහනවා. හොඳට කියවලා බලන්න. නිර්පාංශු අගාවේදී බහුලවම භාවිත කරන පෝෂක ද්‍රාවණය වන්නේ හයිඩ්‍රොක්‍රිස්ටලෝන්. හයිඩ්‍රොක්‍රිස්ටලෝන් කියලා කියන්නේ නිර්පාංශු අගාවේ භාවිත කරන පෝෂක මාධ්‍යයක් තමයි පුතේ. හැබැයි බහුලවම භාවිත කරන්න ඕක නෙමෙයි කියලා ඔයාලා දන්නවා. අපි බහුලවම භාවිත කරන නිර්පාංශු අගාවේ භාවිත කරන පෝෂක මාධ්‍ය තමයි තම පෝෂක ද්‍රාවණය තමයි ඇල්බර්ට් කියලා අපි කියනවා. මොකද්ද? ඇල්බර්ට් ද්‍රාවණය නම් මේක වැරදි. පෝෂක ද්‍රාවණයේ විද්‍යුත් සන්නායකතාව මීටරයට 200 සීමස් 1.5ට අඩු විට එය නිවැරදි කිරීමට ජලය එකතු කළොත් පුතේ තවත් අඩු වෙනවා. දැන් ලවණ සාන්ද්‍රණය අඩු වෙලා නැතේ. එහෙනම් ජලය එකතු කළා හරියන්නේ සාන්ද්‍ර පෝෂක ද්‍රාවණයක් අපිට නැවත ඔබට එකතු කිරීමට සාන්ද්‍ර පෝෂක ද්‍රාවණය කියන ස්වල්පයක් එකතු කරන්න සිද්ධ වෙනවා. විද්‍යුත් සන්නායකතාව වැඩි වුණොත් තමයි අපි ජලය එකතු කරලා කඳුක කිරීමකට යන්නේ. පෝෂක ද්‍රාවණයේ ප්‍රශස්ත pH අගය 5.8-6.5 ඒක හරි. සාමාන්‍යයෙන් අපි කියනවා 5.8-6.5 අතර තියෙන්න ඕන. සිරස්වගාමලු තාක්ෂණයේ සංසන්දනයේ වන ද්‍රව මාධ්‍ය නැහැ. සිරස්වගාමලු ක්‍රමය කියලා කියන්නේ පුතේ ඝන මාධ්‍ය තුල සිදු කරන වගා ක්‍රමයක්. එතන සංසරණය වල කතන්දරයක් නැහැ. ගැඹුරු පෝෂක ධාරා තාක්ෂණයේ අලභෝගනේ අලභෝග සඳහා තියෙන මුල්ගිල්ලු වගාව කියන එක මුල් ගෙල්ලු වගාව අපි ඝන මාධ්‍යක ආධාරයක් විව සිද්ධ කරනවා අලභෝග සඳහා. එහෙනම් පුතේ සත්‍ය ප්‍රකාශය 3. 27ට ඔන්න උත්තරය 3 වෙන්න ඕන. ඊළඟට මම එනවා ඔන්න 28 වෙනි ප්‍රශ්නයට බලන්න. හරිතාගාර සම්බන්ධ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. හරි හරිතාගාර සම්බන්ධව තමයි ප්‍රකාශ ටික දීලා තියෙන්නේ. බලන්න ඒ ප්‍රකාශයේ කියනවා පුතේ හරිතාගාර තුල දිගු තරංග තාප විකිරණ පිටවීමට නොදී ප්‍රතිපරාවර්තනය සිදු කරයි. හරි නේද ඔය කියන එක? බලන්න චුට්ටක් මේ.
හරිතාගාරයක් ගන්න හරිතාගාරයක් හිතන්න. හරි, හරිතාගාරයක අපි තු මේ විදියට ආලෝක කියලා දෙනව ඇතුළට. මේ සාමාන්‍යයෙන් එන්නේ කෙටි තරංගායාමේවා. කෙටි තරංගායාමේවා තමයි එන්නේ. හරි, කෙටි තරංගායාමේවා මේක ඇතුළට ඇවිල්ලා මේක තියෙන විවිධ පෘෂ්ඨ වලින් පොතේ ඔය කෙටි තරංගායාම වල තියෙන ශක්තිය උරා ගන්න. ඊට පස්සේ ඒ පෘෂ්ඨ වලින් නැවත නිකුත් කරනවා දිගු තරංගායාම ඒවා. ගොඩක් තාප කිරණ තමයි කර පිට වෙන තදෝරක් කිරණ වගේ පිට කරන. ඒක ඒවා දිගු තරංගායාම. ඒක මේ දිගු තරංගායාමේ වලුත්තේ මේ පෘෂ්ඨ හරහා මේව හරහා එළියට යන්න බැරුව ආපහු මේක ඇතුළේම පරාවර්තනය වෙවි ඉහාට මෙහාට යනවා. මේ පෘෂ්ඨය වෙලා මෙහාට එනවා, ඒ පෘෂ්ඨය වෙලා මෙහාට යනවා, මේ පෘෂ්ඨය වෙලා මෙහාට එනවා. ඔය කතන්දර වෙලා මේක ඇතුළේම ප්‍රතිපරාවර්තනය වෙවි කියලා. ඒ නිසා තමයි පුතේ මේක ඇතුළේ උෂ්ණත්වය වැඩි වෙන්න හේතුවක් වෙලා තියෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඒ හරි හරිතාගාර ශ්‍රී ලංකාවේ බහුලව භාවිත වන ස්ථිර ආරක්ෂිත ව්‍යුහය. හරිතාගාර කියන්නේ ස්ථිර ආරක්ෂිත ව්‍යුහයක් තමයි. හැබැයි පුතේ ලංකාවේ එච්චර භාවිත වෙන්නේ නැහැ හරිතාගාර කියන එක. ලංකාවේ වැඩිපුරම තියෙන පොලිතේන් ගෘහ නැත්තම් පොලිතේන් නොමක්. මේ සංවෘත වීදුරු වලින් ආවරිත කුටීරයකි. ඔව්, වීදුරු වලින් හදන්නත් පුළුවන්, පොලිතීන් වලින් හදන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. මේ සංවෘත වීදුරු වලින් ආවරිත කුටීරයකි කියන එක අපිට ගන්න පුළුවන්. එහෙනම් පුතේ උත්තරේ යන්නේ ඒ හා සි පමණි පිළිතුර හතර. ඒ හා සි පමණි පිළිතුර හතර. හරිද? ඇතුළු නෑනේ මුකුත්නේ. එනවා නම් අහන්න. හොඳයි, මං එන්නද 29 වෙනි එකට? එහෙනම් බලන්න පුතේ, 29 ශාකවලට වැළඳෙන රෝග අතරේ වෛරස් රෝග වලට පමණක් ආවේනික ලක්ෂණයක් වන්නේ. දැන් මෘදු කුණු වීම කියන එක ගොඩක් දුරට බැක්ටීරියා ඊට අමතරව දිලීර නිසා වෙන්න පුළුවන්. ප්‍රාදේශීය කුල්ලිය ඇතිවීම ගොඩක් දුරට සිද්ධ වෙන්නේ බැක්ටීරියා දිලීර දෙගොල්ලම නිසා ගොඩක් දුරට වෙන්න පුළුවන්. ශාක මැලවීම බැක්ටීරියා දිලීර වෛරස් ඔක්කොම නිසා ගොඩක් දුරට වෙන්න පුළුවන්. නෙමටෝඩා යාලා නිසා වෙන්න පුළුවන්. ෆයිටෝප්ලාස්මා නිසා වෙන්න පුළුවන්. විචිත්‍රය කියන එක ඇති වෙන්නේ වෛරස් නිසාම විතරයි. මොසෙයික් කියන එක විචිත්‍රය. පළහා පත්‍ර කුඩා වීම ඒක ගොඩක් දුරට වෛරස් නිසා ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ෆයිටෝප්ලාස්මා නිසා ඇති වෙන්න පුළුවන්. සමහරවිට අනිත් අය නිසා වෙන්න යම් හැකියාවක් තියෙනවා. ඒතර පැහැදිලි පුතේ, වෛරස් නිසා ඇති වෙන්නේ විචිත්‍රය. විචිත්‍රය කියන එක ඇති වෙන්නේ වෛරස් නිසා විතරමයි. වෙන කවුරුත් නිසා විචිත්‍රයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් 29ට ඔන්න උත්තරේ 9 වෙන්න, සමා වෙන්න 4 වෙන්න ඕන. ඊළඟ පුතේ 30, බහුවාර්ෂික වල් පැල ඇති පාලනය කිරීම සඳහා වඩා ඵලදායී ක්‍රමයක් වන්නේ. දැන් ඔයාලා දන්නවා පුතේ, බහුවාර්ෂික වල් පැලවල තියෙන කතන්දරය තමයි බොහෝ විට භූගත කොටස් තියෙන. ඒ නිසා සමහර වෙලාවට බිම් සකස් කිරීමක් කළා මේ බහුවාර්ෂික වල් පැල පාලනය අපහසු වෙනවා. මොකද මේ භූගත කොටස් සමහර වෙලාවට කැපිලා ඒ වගේ නැවත පැල හට ගන්නවා. ඒත් සමහර වෙලාවට අර තත්ත්වය දරුණු වෙන්නත් පුළුවන්. මොකද ඒ භූගත කොටස කෑලි 3-4කට කැඩිලා සමහරට ඒ කෑලි 3-4ෙන් පැල 3-4ක්ම ඇති වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍ය වෙන ඔය උදුළු ගාන වැඩ ඒව කළාට වැඩක් නැහැ. වල ගන්න දැන් ඔය කලාඳුරු ගහක් එම අපි අතේ ගැලෙවුවා හෝ උඩ වායව කොටස උදැල්ලක කැපුවා හෝ නැවත අපූර්වට දවස් දෙක තුනකින් මේක තලු දාලා ආපහු ලියලලා යනවා. ඒකට හේතුව භූගත කොටස තියෙන එක. එතකොට සාමාන්‍ය වල්නාශක ගහලා වැඩකුත් නැහැ. සාමාන්‍ය වල්නාශකයක සාමාන්‍ය කියන්නේ සාමාන්‍ය කියන්නේ ස්පර්ශ වල්නාශකයක් වගේ ගත්තොත් පොළවේ උඩ කොටස පුතේ මැරලා යනවා. මොකද වල්නාශක ස්පර්ශ වෙන පොළවේ උඩ කොටස විතරනේ. ඇතර භූගත කොටස ආපහු විතර වෙලා ආයෙත් ඒකෙන් වර්ධනයක් කරනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා මේ බහුවාර්ෂික වල්පැල පාලනය කරන්න වඩාත්ම කාර්යක්ෂම ඵලදායි ක්‍රමය වෙන්න පුතේ පරිසංක්‍රමණ වල්නාශක යොදන එක. මොනවද මේ පරිසංක්‍රමණ වල්නාශක කියන්නේ? මේවා පත්ත වලින් දරුවනේ උරාගෙන
මුළු ගහ පුරාම යනවා. ඒකට අර භූගත කොටස් දක්වාම ගිහින් ඒ භූගත කොටසත් එක්කම මොකද වෙන්නේ? විනාශ කිරීමක් සිද්ධ වෙනවා. ඒ වඩා සාර්ථක මෙහෙම වෙන්නේ පරිසංක්‍රමණ වල්නාශක යෙදීම කියන එක උත්තරය තුන. හරි. ඊළඟට පුතේ 31 ඔයාට මේ යටරු හොඳට හුරු පුරුදුයි 60 හුරුයි ඇති. මේ තියෙන්නේ නෙමටෝඩා හඳුනා ගන්න නැත්නම් නෙමටෝඩා ඉන්නවද කියලා බලන්න පුතේ අපි යොදා ගන්න. නැත්නම් නෙමටෝඩා වෙන් කරගන්න කියලා තියෙන්නේ. මොකද මෙතනින් ගැටලු කරන්නේ නෙමටෝඩා වෙන් කරගන්න එක. නෙමටෝඩා පරීක්ෂා කිරීම කරන්න අපෝ මේ කන්වීක්ෂයේදී අපි මේ වෙන් කරගන්න සාම්පල් එක චෙක් කරගන්න ඕන. එතකොට උත්තරේ වෙන්නේ හරි සරලයි පුතේ මේ ප්‍රශ්නය. පසෙහි නිදහසේ ජීවත් වන නෙමටෝඩාවන් වෙන් කර හඳුනා ගැනීමටයි. ලේසියිනේ. නෙමටෝඩාවන් වෙන් කරලා හඳුනා ගන්න තමයි අපි මේ පරීක්ෂාව කරන්නේ. මට කවුරු හරි දරුවෙක් පුතේ මේ පරීක්ෂණයේ නම ඉක්මන ටයිප් එකක් මේ මැසේජ් එකක් විතරේවත් කවුරු හරි කෙනෙක් කමක් නැහැ. මේ පරීක්ෂණයේ නම එවන්න බලන්න මට. මේ පරීක්ෂණයේ නම හරියට ක්ෂණිකව මේ පරීක්ෂණයේ නම පුතේ කරමු. මේ පරීක්ෂණයේ නම කවුරු හරි කමක් නැහැ ඉක්මනට. පරීක්ෂණයේ නම වෙලාව ගන්නවා වැඩි. කරමු. ඔව් මොකද පුතේ පරීක්ෂණයේ නම බර්මාන් පුණීල පරීක්ෂාව කියලා අපි මේකට කියනවා මතක තියාගන්න. රයිට්. දැන් අපි යනවා 32. ඉහත හඳුනාගත් පලිබෝධ කාණ්ඩයේ හානිය හේතුවෙන් ශාක පෙන්නුම් කරන රෝග ලක්ෂණ වල. ඒ කියන්නේ මේ දැන් අපි මෙතන හඳුනා ගන්න පුතේ නෙමටෝඩාවන්. එන නෙමටෝඩාවන් නිසා ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා අපි අහන්නේ. එතකොට පොළපුල්ලි පිළිකා ගොඩක් දුරට එන්නේ පුතේ පොළපුල්ලේ ගොඩාක් දුරට දෙලීර සොරි බැක්ටීරියා නිසා පිළිකා ගොඩක් දුරට දෙලීර නිසා සනාල බැලවීම අංගමාරය සනාල බැලවීම ගොඩක් දුරට බැක්ටීරියා නිසා අංගමාරයේ දෙලීර නිසා පත්‍ර විචිත්‍රයේ නෙක්‍රොසියල් අප ගොඩක් දුරට මේ සම්පූර්ණයෙන්ම වෛරස් නිසා පත්‍ර හරිතක්ෂයේ පොළ ගොඩවීම වෛරස් නිසා පුතේ පත්‍ර කහවන් වීම මුල්වල ගැට ඇතිවීම නෙමටෝඩා නිසා. පැහැදිලිද? ඔය නෙමටෝඩා හානිය ආවට පස්සේ අපි කියනවා අර සාමාන්‍ය රළිල ශාකවල පුතේ මුලේ හට ගන්න මූල ගැටිති තියෙන අන්නේ හැම සමානව පස්සේ ගැටිතිමය ව්‍යුහය ඇති වෙනවා කියලා කියනවා. ගොඩක් දුරේ ව්‍යුහය ඇතුලේ මේ නෙමටෝඩා ධනාවාස වීමක් තමයි සිද්ධ වෙන්නේ යාලා මුල ඇතුළට ගමන් කරලා. හරිද? එතකොට පත්‍ර කහ වෙන්නේ ගොඩක් දුරට මේ නෙමටෝඩා හානියත් එක්ක පුතේ සෛලම තුලින් ජලය උරා ගැනීම වගේ දේවල් අඩපණ වෙනවා. එතකොට පත්‍රයේ ජලය අඩු වෙනවා, පෝෂක අඩු වෙනවා. ඒත් එක්ක පත්‍ර කහ වීමක් වගේ වෙන්න පුළුවන්, ශාක කුරු වීමක් එහෙම වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් 32 ට පුතේ උත්තරය 5. 33 34 පාට වල්නාශක කීපයක නම් දීලා තියෙනවා. අපි චුට්ටක් බලමු. ඒ කියනවා ඇකැලිෆා ඉන්ඩිකා. පුතේ ඇකැලිෆා ඉන්ඩිකා කියලා කියන්නේ කුප්ප වේලියාවලට මේක විද්‍යාත්මක නම් වලින් තමයි දීලා තියෙන්නේ. ඊළඟට ඉම්පෙරාටා සිලින්ඩ්‍රිකා කියලා කියන්නේ කොංග්‍රස් ග්‍රාස් කියලා තමයි අපි උකට සාමාන්‍යයෙන් කියන්නේ තුන වර්ගයක් කොංග්‍රස් ග්‍රාස්. ඊළඟට අයිකෝනියා ක්‍රැසිපස් කියලා කියන්නේ ජපන් ජබර සාමාන්‍ය අපි අහලා තියෙන එක. ඊළඟට එමිලියා සොලි එමිලියා වෙන්නවල මම හිතන්නේ එමිලියා සොන්චිෆෝලියා කියලා කියන කඩු පහර කියන එක. ඊළඟට ඕල්ටරන්තෙරා ෆයිලොසෙරොයිඩ්ස් කියලා කියන්නේ කිඹුල් මුකුඩු වැන්න කියන එක. හරිද? දැන් නම් ගොඩාක් දුරට මේ විද්‍යාත්මක නාම වලින් ප්‍රශ්න දෙනවා ටිකක් අඩුයි පුතේ. ඒක නිසා ගොඩාක් එම ඔළුවට බරක් කරගන්න යන්න එපා මේක. පුළුවන් අය ඉතින් පාඩම් කරලා තියාගන්න විද්‍යාත්මක නාම. එහෙම නැත්නම් ලොකුවට වදයක් කරගන්න එපා. ඊට වඩා පාඩම් කරලා ළමස් මතක තියාගන්න දේවල් වල තරම් තියෙනවනේ. ඒවට වැඩි විස්තර අවධානය දෙන්න. පුළුවන් හැමෝම පුළුවන් අය පාඩම් කරලා ඉවර වෙලා අනිත් ඔක්කොම ඉවරයි නะ. වලට පුළුවන් මේ වටා ඔළුවේ තියාගෙන යන්න. හරි. ඉහත වල් පැල ඇති අතුරෙන් බහුවාර්ෂික වල් පැල ඇති වනුයේ කියලා අහනවා පුතේ.
ඕකෙ කුප්පවේලියා කියන්න පුතේ ඒක වාර්ෂික වඩල ලියා ගන්න පුළුවන් ඕන ඇටලිපා ඉන්දිකා වක් ගපුතේ කුප්පවේලියා කුප්පවේලියා කියන්නේ ඒක වාර්ෂික වල් පැලෑටියක් ඊළඟ එම්පෙරාටා සිලින්ද්‍රිකා කොංග්‍රස් ග්‍රාස් කියන එක ඒක බහුවාර්ෂික වල් පැලෑටියක් ඊළඟ අයිකෝරියා කැසිපස් කියලා කියන්න පුතේ අංක ජපාන් ජබර් ඒක බහුවාර්ෂික වල් පැලෑටියක් ඊළඟ එමිලියා සොන්චිෆෝලියා කඩුපහර ඒක වාර්ෂික වල් පැලෑටියක් ඕල්ටරැන්තරා ෆයිලොසෙරොයිඩ්ස් කියන්නේ කෙබුල් මුකුරු වැන්න ඒක වාර්ෂික වල් පැලෑටියක් ඉතින් පුතේ මෙතන බහුවාර්ෂික වල් පැල තියෙන්නේ BC කියන දෙක විතරයි මොනවද BC කියන්නේ ඉම්පෙරාකා සිලින්ද්‍රිකා කියන එකයි අයිකෝනියා කැසිපස් කියන එකයි ඒතර උත්තරේ වෙන්න ඕනේ දෙක BC ඊළඟ ආක්‍රමණශීලී වල් පැල ඇටි මොනවද කියලා අහනවා. අතන මේකේ තියෙන ආක්‍රමණශීලී වල් පැල ඇටි දෙකක් තියෙනවා පුතේ. එකක් තමයි ජපන් ජබර් අයිකෝනියා කැසිපස් කියන එකයි. අනික කිඹුල් මුකුණ වැන්න ඕල්ටර් ඇත්තලා ෆයිලොසෙරොයිඩ්ස් කියන එකයි. එතකොට C හා E පුතේ උත්තරය හතර වෙන්න ඕන. උත්තරේ හතර. මතක තියාගන්න චුට්ටක් ඒවා. හොඳයි. ඊළඟ 35 පසුවස්තර පාඩමින් තමයි පුතේ ප්‍රශ්න අහලා තියෙන්නේ. ඔයාලට මේ ප්‍රස්තාරය හොඳට ගුරු පුරුදුයි. මේ තියෙන්නේ වල දන්නවා පුතේ ආන්ත උපරිමයේ වන පළතුරු වල කොහොමද ශ්වසන සිග්නතාව ශ්වසන වේගය වෙනස් වෙන්නේ කියන එක ඉදීමේදී හා වයසට යාමේදී ඉහත ප්‍රස්ථාරයේ හැඩය පෙන්නුම් කරන පළතුරක් ඒ කියන්නේ ආන්ත උපරිමයේ වන පළතුරක් ඔබෙන් මේ අහන්නේ පුතේ අන්නාසි කියන්නේ සාමාන්‍යයෙන් ආන්ත උපරිමයේ නොවන කාණ්ඩයට ගන්න ස්ට්‍රෝබෙරිත් එහෙමයි ඒත් එහෙමයි බිනිත් එහෙමයි එනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ ඇපල් ඇපල් දේසි ආතු පරිමේ වන පළතුරක් ඇපල් ඊළඟට පුතේ 36 බලමු අපි උද ප්‍රශ්නේ එකක් පසුවස්සුණු වෙන්න ඕන භෝගවල පසුවස්සුණු ගුණාත්මය ආරක්ෂා කර ගැනීම සඳහා බලමු අඹාසුණු නෙළු වහම අඩු උෂ්ණත්වයේ යටතේ ගබඩා කළ යුත්තේ වැරදි සාමාන්‍ය අඹාසුණු නෙළු වහම කරන්න ඕනේ මදුණු ජලයෙන් පුතේ හොඳට සෝදලා එත මාස්තු කරලා අපි වෙනම කඩදාසියක් උඩ වගේ තුනී කරලා තියෙනවා. ඊට පස්සේ අපිට අනුෂ්ණත් යටතේ වුණා ගබඩා කරලා තියාගන්න පුළුවන්. අසුරු නෙලීමෙන් පසු සේදීමෙන් කැරට් කිසිම අවස්ථාවක පුතේ මම මේක පැහැදිලිව ඔයාලට කියලා තියෙනවා. කැරට් අපි සෝදන්න යන්නේ නැහැ. පොඩ්ඩක් පියලා ඒ පස් වගේ දේවල් ලයික් කරලා අපි වෙනද පොඩට නිකුත් කරා. ආහාරය සකස් කරගන්න කියලාට හොදා ගන්න පුළුවන්. සලාද කොළ පුෂ්ප පිපීමෙන් පසුව නෙලිය යුතු සාමාන්‍ය පුතේ කොළ එළවලු අපි මල් පිපෙනකන් ඉන්නේ නැහැ ඊට කලින් නෙලා ගන්නවා පොදුවේ මතක තියාගන්න කොළ එළවලු මල් පිපෙනකන් ඉන්නේ නැහැ කෙසෙල් ගෙඩි වල කෝණාකාර බව නැතිවන අවස්ථාවේදී නෙලිය යුතු පැහැදිලිව රූප සටහන් පවා තියෙන ක්ලාස් එකේ දරුවන්ට අඳලා තියෙනවා මතක ඇති අර දාර සුමට වෙනවා පුතේ කෝණාකාර හැඩය අඩු වෙලා රවුම් හැඩයකට පරිවර්තන වෙනවා පද්ධත වීමත් එක්ක එනවා උත්තරේ වෙන්න ඕනේ 4 කොළඑළුවළු නෙලීමට වඩා සුදුසු වන්නේ සවස් කාලයේදී උදෑසන කාලයේ තමයි කොළඑළුවළු නෙලන්න වඩා සුදුසු වෙන්නේ. හොඳයි. ඊළඟ මම කියනවා 37 වෙනි ප්‍රශ්නයට පුතේ විටමින් A ඌනතාව නිසා ඇතිවිය හැකි ප්‍රධානතම රෝගයක් වන්නේ කියලා අහනවා. විටමින් ඒ උනතාව නිසා ඇතිවෙන්නේ පුතේ සීරොප්තැල්මියාව කියන රෝගය මේක අර බිටෝලප කියන රෝගී තත්වේම ආරම්භක අවස්ථාව බිටෝලප කියන්නේ මේ රෝගයේ අවසාන අවස්ථාව ඒ කියන්නේ අර ඇහි නිකන් දුබුරු පාට වගේ ලප ලප වගේ ඇතිවෙන්න පටන් ගන්නවා මේකේ අවසාන අවස්ථාව සීරොප්තැල්මියාව මේකේ මුල් අවස්ථාව නිකන් ඇසේ වියලි ගතියක් වගේ මුලින් ඇතිවීමක් වෙනවා. ස්කර්වි කියලා කියන්නේ මට මතක තියෙන දේ පොඩ්ඩක් පුළුවන් ඔක ඉංග්‍රීසියෙන් ඔය දීලා තියෙනවා. ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන මට මතක තියෙන දේ විටමින් B ඌනතාවය නිසා ඇතිවන රෝගය ගල ගන්න වල දන්නා පුතේ අයඩින් නිසා ඇති වෙන්නේ. බෙරිබෙරි රෝගය ඇති වෙන්නේ විටමින් 10 B නිසා. රක්තහීනතාව ඇති වෙන්නේ යකඩ ඌනතාවය නිසා. එතකොට සිරප් තැන්දියාව තමයි විටමින් A ඌනතාව නිසා ඇති. හොඳයි ඒ 37 වෙනි ප්‍රශ්නය පුතේ 38 වෙනි ප්‍රශ්නයටත් අපි එනවා ඔන්න ආහාරවල ජෛව රසායනික නරක්වීම මත පදනම් වූ ප්‍රකාශ දෙකක් පහත දැක්ක. ඒක ජෛව රසායනික කියන්නේ ගොඩක් දුරට පුතේ එන්සයිම වල බලපෑමෙන් සිදුවන ආහාර නරක්වීම.
ආහාර නරක්වීම සඳහා එන්සයිමීය ප්‍රතික්‍රියා හේතු විය හැකියාව තියෙන්නේ ඒ ප්‍රකාශ. B ආහාරයක දුඹුරු වීම එන්සයිමීය ප්‍රතික්‍රියාවක් ලෙස පැහැදිලි කළ හැකිය. හරි. හැබැයි දුඹුරු වීම එන්සයිමීය නොවන ප්‍රතික්‍රියා නිසා සිද්ධ වෙනවා. නමුත් ඒ දුඹුරු වීම එන්සයිමීය ප්‍රතික්‍රියාවක් ද අපිට පැහැදිලි කරන්න පුළුවන්. එහෙනම් පුතේ A හා B ප්‍රකාශ දෙකම සත්‍යයි. ඒක හරිනේ. එතකොට B මගින් ඒ වඩා පැහැදිලි කිරීමක් තමයි වෙන්නේ. ආහාර නරක්වීම සඳහා එන්සයිමීය ප්‍රතික්‍රියා හේතු වේ කියන එක තවදුරටත් පැහැදිලි කරනවා. දුඹුරු වීම කියන්නේ එන්සයිමීය ප්‍රතික්‍රියා නිසා ඇතිවන තත්ත්වයක් කියලා. එහෙනම් A හා B ප්‍රකාශ දෙකම සත්‍යයි. ඒ වගේ පුතේ B මගින් ඒ තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. උත්තරේ 4. 39. මස් නරක්වීම සඳහා වඩා සුලභව හේතුවන ශුද්ධ ජීවියා වෙන්නේ පුතේ Clostridium botulinum. අතක තියාගන්න සහ අපි නෝට් වල දාලා ඇති Clostridium botulinum. कृत्रिम सिंचन क्रियावलिएदि एक शुक्राणु एगेमे क्रियावलिएदि अन्वीक्ष्य परीक्षण देने शुक्राणु एगेमे दिपुते अपि शुक्राणु गुणार्थे परीक्षा करनवा दृष्टि परीक्षा सह अन्वीक्ष्य परीक्षा केन देखम भावित कर शुक्राणु तरुत कारकयक् लेस आश्रित जलय गन्धनय एतर अपि गन्ध सोडियम सिट्रेट द्रावणय देन सोडियम फॉस्फेट द्रावणय सह किरी මාධ්‍ය තමයි අපි පාවිච්චි කරන්නේ. චේත ශුක්‍රාණු සෙල්සියස් අංශක ඍණ 196 උෂ්ණත්වයේ ද්‍රව නයිට්‍රජන් තුල ගබඩා කරනු ලැබෙන්නේ. ඒ අධිශීත ශුක්‍රාණු පුතේ චේත ශුක්‍රාණු අපි සෙල්සියස් අංශක 4 වඩා දුර ශීත කරන තුල තමයි ගබඩා කරන්නේ. ඍණ 196 ද්‍රව නයිට්‍රජන් තුල ගබඩා කරන අධිශීත ශුක්‍රාණු. අධිශීත කරන ලද ශුක්‍රාණු ඉතා දීර්ඝ කාලයක් වුවද ප්‍රයෝජනට ගත හැකි. ඔව්. अवसान प्रश्न दहा අධික උෂ්ණත්වයේ හැම වෙලේ ගොවිපල සතුන් දක්වන රූප විද්‍යාත්මක ප්‍රතිචාරයක් නොවනුයේ රූප විද්‍යාත්මක රූපීයව සිදුවන අනුවර්තනයක් නොවන්නේ කියලා අහනවා. තැල්ලහා මොල්ලිය පිහිටීම හරි පුතේ. රෝම වර්ධනය අඩුවීම හරි. චරිතයේ සේදගන්ති සංඛ්‍යා වැඩිවීම හරි. කේටේ ශ්‍රාවය කිරීම වැඩිවීම කියන එක පුතේ කායික විද්‍යාත්මක අනුවර්තනයක් වෙන්නේ. සමබත පිට රුධිර පටක වැඩිවීම හරි. එහෙනම් උත්තරේ 4 ගන්න කේතය ශ්‍රාවය වැඩිවීම කියලා. ඊළඟ 42 කුකුලන්ට වැළඳෙන ප්‍රෝටෝසෝවා රෝගයක් වත්තේ සාමාන්‍යයෙන් කුරුළුද කියන්නේ පුතේ වෛරස් රෝගයක්, පැනිකට් කියන්නේ වෛරස් රෝගයක්, පුල්ලෝර කියලා කියන්නේ වෛරස් රෝගයක්, කුකුළු වසූරිය කියන්නේ වෛරස් රෝගයක්, කොක්සිඩියෝසිස් කියලා කියන්නේ පුතේ ප්‍රෝටෝසෝවා රෝගයක්. එහෙනම් 42 පිළිතුර දෙක. 43 සත්ව අභිජනනයේදී ගිරිලැන්න වලට මතක ඇති නව දෙමු ප්‍රභේද අපි හදනවා පොතේ. ඔස්ට්‍රේලියන් මිල්කින් සීබු, ඔස්ට්‍රේලියන් මිල්කින් සහිවාල්, සෝරි ඔස්ට්‍රේලියන් ෆ්‍රීෂියන් සහිවාල්, ඊට පස්සේ සුනන්දනි මතක ඇති නේද සුනන්දනි. එතකොට ගිරිලැන්ඩෝ කියන්නේ එහෙම එක්කෙනෙක්. එතකොට ගිරිලැන්ඩෝ අපි හැදුවේ පොතේ ප්‍රේෂියන් සමග ගීර් කියන වර්ගය මුහුම් කරලා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ඔක ගීර් වෙන්න ඕන ගීරි නෙමෙයි පුතේ ගීර් වෙන්න ඕන. උත්තරය 3. right. 44 මුල් කිරිවලට සාපේක්ෂව සාමාන්‍ය එළ කිරිවල මොකක්ද උත්තරේ වෙන්න ඕනේ? එකක් දේසි පුතේ කෙලින්ම උත්තරයට ගිය හැකි. දැන් සාමාන්‍ය ලා කහපෑයක් ගන්න මුල් කිරි සුදු පාටයි පුතේ සාමාන්‍ය ලා කිරි. විටමින් ප්‍රමාණය වැඩි මුල් කිරි වල, ලැක්ටෝස් ප්‍රතිශතය වැඩි සාමාන්‍ය ලා කිරි වල. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3. සාන්ද්‍රණය වැඩි වෙන පුතේ මුල් කිරි වල, මේද ප්‍රතිශතය අඩු වෙනවා මුල් කිරි වල, මේද ප්‍රතිශතය වැඩි සාපේක්ෂව සාමාන්‍ය ලා කිරි වල. මම ඔයාලට ලස්සනට මේක සංසන්දනාත්මකව වගුවක් දීලා තියෙනවා.
හරිද? තවත් ලේසියම මේ උත්තර තෝරා ගන්න පුළුවන් අපේ නෝට් එකේ. හරි. 45 පහත ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ ඒ කිරීරීම ස්නායු අන්තරාසරිත ක්‍රියාවලියක හරියම වාටි පියවපතේ කිරීරීම මධ්‍යස්ථායි පද්ධතිය හා ඒ හා සම්බන්ධ හෝමෝනයක් වන ඔක්සිටොසීන් කියන හෝමෝනයේ බලපෑමෙන් සිදුවන ක්‍රියාවලියක්. ඒක නිසා අපි මේකට කිව්වා ස්නායු අන්තරාසරිත ක්‍රියාවලියක් කියලා. ක්ෂීරගන්ධයේ වර්ධනය කෙරෙහි ඊස්ට්‍රජන් බලපායි. ඔව්. හරිද? අපි පැහැදිලිව කිව්වා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන දෙන්නම ක්ෂීරගන්ධයේ වර්ධනයට වැදගත් වෙනවා. පුතේ කිරි ශ්‍රාවයේ කෙරෙහි ඇල්වියොලි වල ක්‍රියාකාරීත්වය වැදගත් වෙයි. ඔව්. අපි දන්නවා කිරි සෑදීම සිද්ධ වෙන්නේ ඇල්වියොලි කියන ව්‍යූහවල තියෙන පුතේ අභ්‍යන්තරෝ මයෝපිච්ඡද සෛලස්තරයක්. ඒ මයෝපිච්ඡද සෛලවල තමයි කිරි හැදෙන්නේ. ඒ හැදෙන කිරි තමයි ඇල්වියොල. දැන් තමයි අපි ගර්ත කියලා කියනවා. මේ ගර්ත කුහරවලට එකතු වෙලා තියෙනවා. එහෙනම් ABC තුනම පුතේ මේකේ හරි උත්තරේ වෙන්න ඕනේ පහ. අමාරු නෑ. හරිද? 46 එළදෙනගේ මද චක්‍රය ගැන සැලකීමේදී වඩාත් නිවැරදි වන්නේ. මතක ඇති මද චක්‍රය දින 21ක් යනවා. මද චක්‍රයේ අවධි 4ක් තියෙනවා. පෙර මදේ, පසු මදේ, මදේ සහ සොරි පෙර මදේ, මදේ, පසු මදේ සහ මද අතුර විදියට ඩිම්බ මෝචනය වීම සිද්ධ වෙන මදේ කියන අවධියේදී සිංචනය කරන්න ඕනේ මදේ කියන අවධියේදී පෙර මදේ කියන්නේ සාමාන්‍ය දින දෙකක් තුනක් වගේ ගත වෙන කාලයක් තියෙන මදේක පැය 18ක් විතර පසු මදේට දින 3-4ක් මද අතුරට දින 12ක් 13ක් අන්තරව ওই ටික ඇති වෙයි කියලා බලමු අපි. වඩා දීර්ඝ අවධිය වන්නේ පසුබදේ වැරදි පුතේ මද අතුර. දැන් අපි අවසානට කිව්වේ දින 12ක් 13ක් පසුබදේට යනවා. සෝරි මද අතුරට යනවා. දෙනුම් සෙන්චරේ කිරීමට වඩා යෝග්‍ය වන්නේ මද අතුර නෑ පුතේ. ඩිම්බ මෝචනය වෙනවා කියේ මදේනේ. එහෙනම් දෙනුම් සෙන්චරේ කරන්නේ මදේ අවස්ථාවේ. පෙර මදේ කාලය තුළ වඩා ක්‍රියාකාරී හෝමෝනේ වන්නේ ප්‍රොජෙස්ටරෝන් නෙමේ. ප්‍රොජෙස්ටරෝන් වඩා ක්‍රියාකාරී වෙන්නේ පුතේ ඔය මද අතුර සෝරි පසුබද්ධ අවධිය මද අතුරක් එන්නේ නැහැ ප්‍රොජෙස්ටරෝන් තියෙනවා නම්. පසුබද්ධ අවධිය තමයි ප්‍රොජෙස්ටරෝන් සාන්දරය ගොඩක් වැඩි. පෙරමදේ වැඩිපුරම ක්‍රියාකාරී වෙන්නේ FSH කියන හෝමෝන. එළදෙනගේ මද කාලයේ මං කිව්ව පැය 24ක් නෑ පුතේ. මද කාලයේ තියෙන පැය 18ක්. දෙනුන් සිංචනය කිරීමට වඩා ප්‍රයෝග්‍ය වන්නේ මදේ ආරම්භ වී පැය 12 18 හරි. සාමාන්‍යයෙන් අපි කියන මෝචනයේ උඩ ඩිබ්බේ පුතේ පැලෝපිය දාල දක්වා ළඟා වෙන්න ගමන් කරන්න පැය 12ක් 18ක් අතර වගේ කාලය යනවා. ඒ නිසා ඒ කාලය තමයි වඩා හොඳයි කියන්නේ සිංචනය කරන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 46ට 5. 47 කිකිලි බිත්තරයක සංයුතිය සැලකීමේදී වැඩි ප්‍රතිශතයක් අඩංගු වන්නේ සාමාන්‍ය පුතේ ජීවී දේහවල ස්වභාවික තත්ත්වයේ වැඩිපුරම තියෙන කතා දෙකක් නෑ ජල. උත්තරය පහ. බස් පාළු හැම එකේම හරිද? අපේ දේහය තුල උනත් අපේ දේහය ගත්තත් උත්තේ වැඩි ප්‍රතිශතයක් තියෙන ජල. 48 මේ ආර්ථික විද්‍යාවේ කොන්න තියෙන්නේ පාරිභෝගිකයාගේ ආදායම වැඩි වන විට අඛණ්ඩව ඉහළ යන්නේ. මම හිතන්නේ මේ අපේ සෙමිනා එකට ආපු දරුවන්ට මේ ප්‍රශ්නේ මෙහෙමම තිබුණා මට මතකයි සෙමිනා එකේ අපි කලාපතේ. එතකොට පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙන විට පුතේ අඛණ්ඩව වැඩි වෙන්නේ සුඛෝපභෝගී භාණ්ඩවලට තියෙන ඉල්ලුම. මං කිව්වා අත්‍යවශ්‍ය භාණ්ඩවලට තියෙන ඉල්ලුම් පුතේ මිල මත ගොඩක් දුරට වෙනස් වෙනවා අඩුයි. අත්‍යවශ්‍යයිනේ මිනිස්සු ආදායම අඩු වුණත් ඒ අත්‍යවශ්‍ය දේවල් ටික පරිභෝජනය කරනවා. අර සුඛෝපභෝගී දේවල් පරිභෝජනය අඩු කරනවා. මම සරල උදාහරණයක් වාට කියන්න. දැන් අපේ ආර්ථික මට්ටම මෑත කාලේ ගොඩක් පසුබෑමක් ලක් වුණානේ මොනවා වුණත් හැමෝගෙම යම් ප්‍රමාණවල. හැබැයි අපි බත් කන ප්‍රමාණය පුතේ අඩු කළේ නැහැ. අපි එදා විදිහටම එදා වගේම සමහර ලාවට හැමෝම සමහර විට සමහර කෙනෙකුට ඒත් බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි සමස්තයක් බහුතරය දෙනා තවම ගත්තොත් මේ බත් කනවා. හැබැයි අපි හැමෝම යම් ප්‍රමාණයකට ඔය මස් මාළු කන එක, බිත්තර වගේ දේවල් කන එක, සමහර රයිස් කොත්තු කන එක ඒවත් සීමා කරලා දෙනවා. මොකද ඒවට කකර සුඛෝපභෝගී භාණ්ඩ විදිහට තමයි අපි සලකන්නේ. මස් මාළු සුඛෝපභෝගී භාණ්ඩ. ඒත් අපි ඒ වගේ පරිභෝජනේ සීමා කරලා තියෙනවා. මොකද දැන් අපේ ආදාය මට්ටම පහළට ගිහිල්ලා තියෙන නිසා. අපේ ආදාය මට්ටම නැවත ඉහළට ගියොත් දැන්
ඒ දායවැය එහෙම ඉදිරිපත් කරලා තියෙනවා. දැන් හොගාල අපිට සාන හම්බ වෙනවා අනාගතයේදී. ඉතින් අපිට නැවත හැමදාම 3 වෙනිට මස් මාළු කකා ඉන්න පුළුවන්. හරිද? හරි මහත්තයා අපිට එහෙම කරයි. බලාගෙන ඉන්න. හරි එහෙනම් සුපභෝගී භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම තමයි අපේ අඛණ්ඩව වැඩිවීමක් වෙයි. අත ඒ කියන්නේ අපේ ආදායම වැඩි වුණා කියලා අපි බත් කන ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. මම ඒක පාරට දක් කිව්වා. සෙල් එකට අපි දරු දානවා. හරි. දැන් අපි දැන් හිතනවා දැන් තාත්තගේ ආදායම රුපියල් 10,000 කින් දැන් ඔන්න අපේල් මාසෙදලා වැඩි වෙනවා. එහෙම කියලා එහෙම වුණා කියලා අපි බත් කන ප්‍රමාණය වැඩි කරන්න අපි වේල් පහක් බත් කන්න යන්නේ නැහැ. එතකොට එදා විදිහටම අපි කාගෙන ආපු දේ බත් කන ප්‍රමාණය ඒකම තමයි. හැබැයි අර බත් එකට අර එකතු වෙන ඒවා වෙනස් වෙන්න පුළුවන්. චිකන් කෑලි එහෙම දැන් එන්න පුළුවන් බත් එකට එහෙම. බිත්තර එහෙම වෙන්න පුළුවන්. හරිද? අර පැත්තේ මාළු එහෙම වෙන්න පුළුවන් බත් එකට. හැබැයි බත් ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. ආදායම වැඩි වුණත් ඒකට බලපෑමක් නෑ. ආදායම අඩු වුණත් ලොකු බලපෑමක්. හරිද? මතක තියාගන්න. එහෙනම් උත්තරේ 3. සාමාන්‍ය වෙ බාල භාණ්ඩ වල කතන්දරයේ පුතේ ආදායම වැඩි වෙනකොට බාල භාණ්ඩ පරිභෝජනය අඩු කරනවා. බාල භාණ්ඩ කියලා කියන්නේ පොඩක් උදු මංජොක්කා වගේ ඒවා සරල උදාහරණයක්. හරිද? පොඩ අපි ඒව පරිභෝජනය කරා. ආදායම අඩු වෙනකොට සමහර විට අපි ඒවට පෙළඹෙනවා. හරිද? අඩු මිලකට ගන්න තීරණය අපි කරනවා සමහරට. ආදායම අඩු වෙනකොට. සල්ලි නැති වෙනකොට අපි ඒව කරනවා. අර සල්ලි අපිට එනකොට අපිට ඒව අමතක වෙනවා. අපි යන වරන් සුපභෝගී පාන්දරට පඤ්ඤොක්ක ඒ වයිපාරි. හරිද? පැහැදිලි. ඊයනේ අපි මිනිස්සුගේ ආකල්ප තමයි හරිද? ඒවත් කන්න ඕන. 49 පුතේ උපයෝගීතාව පිළිබඳ සත්‍ය ප්‍රකාශ හෝ ප්‍රකාශයේ වන්නේ එක් මොකද මේ ප්‍රශ්නේ ඒ අපි එදා සෙමිනා එකේ කතා කරපු ප්‍රශ්න අතර තිබුණා මට මතක තියෙන විදිහට ඒ එක් එක් භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාව පුතේ උපයෝගීතාව කියලා කියන්නේ යම් භාණ්ඩයක් පරිභෝජනයෙන් ලැබෙන අපිට ප්‍රයෝජනය නැත්තම් තෘප්තිය කියන එකනේ ඒක භාණ්ඩෙන් භාණ්ඩයට වෙනස් ඔයා චොක්ලට් එකක් ආපු වාට ලැබෙන තෘප්තිය ඔයා බිස්කට් එකක් ආපු වාට ලැබෙන තෘප්තිය ඔයා අයිස්ක්‍රීම් එකක් ආපු වාට ලැබෙන තෘප්තිය මේ අතර කිසි බැඳීමක් නැහැ එකිනෙකට වෙනස් හරිද B යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේදී සෑම අමතර ඒකකයකින්ම ලැබෙන තෘප්තිය ඒ කියන්නේ ආන්තික උපයෝගිතාව කියන එකද පුතේනේ හරි අතිරේක පරිභෝජනය කරන අතිරේක ඒකකයකින් ලැබෙන උපයෝගීතාව කියලා කියන්නේ ආන්තික උපයෝගීතාව. ඒක අඩු වෙනවා පුතේ. ඒ කියන්නේ වා පළවෙනි එකෙන් වාට උපයෝගීතාව අපි සංඛ්‍යාත්මක වගේ කිව්වොත් 50ක් ලැබෙනකොට ඔයාට දෙවෙනි එකෙන් 50ක් එන්නේ නැහැ උපයෝගීතාව. අර තෘප්තිය චුට්ටක් පල්ලහැට බහිනවා. 45ට අඩු වෙයි. තුන්වෙනි එකට යනකොට තව ටිකක් අඩු වෙනවා 35කට විතර බහි. හතරවෙනි එකට යනකොට 20කට විතර බහි. පහට යනකොට නේද 5කට විතර බහැලා තියෙන්නේ. එහෙම තමයි සාමාන්‍ය ඔක වෙනස් වෙනවා කියලා කියන්නේ. එහෙනම් බීත් හරි පුතේ. යම් ඉල්ලුම් මට්ටමකදී ආන්තික ප්‍රයෝගීතාවය හා වෙළඳපොළ බිල කියන එක සමාන වන විට පාරිභෝගිකයා සමතුලිතතාවයට පත් වේ. හරි. ඒ කියන්නේ දැන් එහෙම අපි හිතන්නකො ඒකකයක මිල පුතේ. භාණ්ඩයේ ඒකකයක මිල අපි තුන් රුපියල් 20යි කියලා. එතකොට ආන්තික ප්‍රයෝගීතාව මාජිනල් යූටිලිටි එක 20 වෙනවා කියලා හිතන්න. හරිද? ඊට මෙන්න මේ අවස්ථාවේදී තමයි අපි කියන්නේ පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ. හරිද? ඊට මේක අපි තෝ 20ක් මේක 20ක් වෙන්නේ ඒකක අපි ඒක ගණන ගමු. ඒකක ගණන 5යි කියලා හිතන්න. හරිද? ඒකක ගණන 5 ආන්තික ප්‍රයෝගිකතාව 20යි. හරිද? ඒතර මේකට එක මිල කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක දිගටම 20 20 නේ යන්නේ ප්‍රති. හරිද? ඒක 20 20 තියෙනවා. එහෙනම් මෙන්න මේ දෙන්න සමාන වෙන තැනක් වෙනවනේ. අන්න ඒ අවස්ථාවේ පරිභෝජනය කරන ඒක ගන්න තමයි සාමාන්‍යයෙන් අපි පාරිභෝගිකයා සමතුලිත නැත්නම් තෘප්ත වෙන අවධිය කියන්නේ. එහෙනම් මෙයා ඒකක පහක් පරිභෝජනය කරලා මුත්තේ යාගේ සමතුලිතතාවයට එනවා කියලා තමයි අපි සාමාන්‍ය ආර්ථික විද්‍යාවේදී කියන්නේ. එහෙනම් පුතේ ඕකේ ABC තුනම හරි නේද ඔය කියන විදිහට උත්තරේ පහ. ABC තුනම හරි උත්තරේ පහ.
ඊළඟට බලන්න 50 වෙනි ප්‍රශ්නය මේක තාර්කික විද්‍යාවෙන් තියෙන කොටසේ මේක මම හිතන්නේ පිරිවැය කොටසෙන් තියෙන්නේ පාස දීලා තියෙනවා පිරිවැය ශ්‍රිතය මෙහෙම 5 q වර්ග ධන 12 q ධන 250 මේක q කියලා කියන්නේ නිමැවුම් ප්‍රමාණය එතකොට මෙන්න මේ පද දෙකම පුතේ නිමැවුම් ප්‍රමාණය මත රඳාපවතින පද දෙකක්. මේ පදය නිමැවුම් ප්‍රමාණය මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිෂ්පාදනය බිඳුවක් වුණා කියලා හිතන්න. කිසිම ඒකකයක් හදන්නේ නැහැ පුතේ. කිසිම ඒකකයක් හදන්නේ නැහැ කියන්නේ වාට තේරෙනවානේ මේක බිඳුවක් වෙනවානේ. පුතේ කිසිම ඒකකයක් හදන්නේ නැත්නම් මේකත් බිඳුවක් වෙන 12 බිඳුව බිඳුවයිනේ. එහෙනම් 250යි. එහෙනම් කිසිම ඒකකයක් හදන්න නැති වෙනකොටත් යම් පිරිවැයක් තියෙනවා. කීයද? 250යි. පුතේ කිසිම නිෂ්පාදනයක් නොකරනකොට අපිට තියෙන පිරිවැයට අපි කියන්නේ ස්ථාවර පිරිවැය. මම මේක ළමයින්ට කිව්වා. හරි, ස්ථාවර පිරිවැය. ඒ කියන්නේ අපි භාණ්ඩයක් නිෂ්පාදනය නොකළත් පුතේ අපිට ওই ස්ථාවර පිරිවැය කියන එක දරා ගන්න වෙනවා. ඒ කියන්නේ සරල උදාහරණයකින් ඔයා 150ක් දීලා පුතේ බස් එකක් ගෙනල්ලා ඒක පදින්න නැතුව ගෙදර තියාගෙන ඉන්නවා කියලා හිතන්නකො. හැබැයි වාට දෛනිකව පිරිවැයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? ඔයා ওই බස් එක මිලදී ගන්න වැය කරපු මුදල. ඒක ඔයාට ඔයාට දරන්න වෙනවා පිරිවැය. බස් එක ධාවනය කළත් නැත්නම් ඒ පිරිවැය අපි දරන්න ඕන. ඒතර බස් එක ධාවනය කළොත් තමයි තෙල් යන්නේ. ඒතර තෙල් වියදම තමයි මේක ඇතුලේ තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ 250 කියන්න පුතේ ස්ථාවර පිරිවැය. මෙන්න මේ දෙන්නගෙන් එන්නේ විචල්්‍ය පිරිවැය. හරි, පොඩ්ඩ සාමාන්‍ය නිෂ්පාදන පිරිවැය කියන්නේ ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙක එකතු. එහෙනම් මෙතන මේ දෙන්නගේ එකතුව විචල්්‍ය පිරිවැය, මේක ස්ථාවර පිරිවැය. මොකක්ද අහන්නේ බලන්න. මෙහි ස්ථාවර වියදමයි යෝධයක් නැහැ මේ තියෙන්නේ. ලොකු ලොකු ප්‍රශ්න වගේ තිබ්බට ඇති දෙයක් හරිද? නිමැවුම් ප්‍රමාණය බිඳුවක් වෙනකොට තියෙන පිරිවැය ස්ථාවර පිරිවැය. ඒක එතනින් එච්චර හිතන්න දෙයක් නෑ පුතේ. නිමැවුම් ප්‍රමාණය මත රඳා පවතින නැති පදය මේකනේ. ඒක තමයි ස්ථාවර පිරිවැය. ඒක නිමැවුම් ප්‍රමාණය මත ඩිපෙන්ඩ් වෙලා නැහැ. මේ දෙන්න නිමැවුම් ප්‍රමාණය මත ඩිපෙන්ඩ් වෙනවා කියන්නේ උන් දෙන්නගේ එකතුව තමයි විචල්්‍ය පිරිවැය වෙලා තියෙන්නේ. හරි. ඔන්න 50 වෙනි ප්‍රශ්නය අපි කරේ. හොඳයි. ඔන්න අද දවසට අපි බහුවර්ණ 50 සාකච්ඡා කරන්න අවසන් කරනවා. ওই විදිහට ඉතින් ඔයාලට පුළුවන් දරුවනේ ඔයාලගේ හරි වැරදි ප්‍රමාණය බලා ගන්න බලලා ඉතින් ඔයාලා පිළිබඳ ඔයාලටම හැගීමක් කරන්න පුළුවන්. ඔයා ඉන්න මට්ටම දැන් ඔයාලට තීරණය කර ගන්න පුළුවන්. ඔය පේපර් එක හරියම නම් කළේ කිසිම පොතක් එහෙම බලන්නේ නැතිව. හොඳයි, එහෙනම් අපි අදට ඔතනින් නතර කරනවා. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් අපි කතා කරලා හන්ද කොල්ලුවා. දැන් කො පසුව හරි කමක් නැහැ. අපි මම බලාපොරොත්තු වෙනවා නැවත අපි බදාදා පන්තියක් කරන්න. මේක විමුදත් එක සාකච්ඡා කරන්න බලමු. බදාදා මේක විමුදත් එක සාකච්ඡා කිරීම කරන්න උත්සාහ කරමු. එහෙම නැත්නම් පෙර දවසක් හරි අපි දාගමු. ලබන සම්මත කලින් මගේ බලාපොරොත්තුවක් තියෙන ඔයාලට තව පන්තියක් කරන්න කියන්න ඔයාලට. හරි, එහෙනම් අද අපි ඔතනින් අපර කරමු. එහෙනම් සෙල් දෙනාට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි නැවත ඉක්මනින්ම මේක විවගතික සාකච්ඡා කරන දවසක සෙට් වෙමු. එතකල් පාඩම් කරන්න වැඩ ටික කරගන්න. තව ටික කාලයක් ඉන්නේ. මාසේ කම්මාරක ටික කාලයක් දැන් අපිට තියෙන පිළිවෙලා දවස් 50ක් විතර වගේ ඉතිරිලා ඇති. රේපනහ ඇත්ති වැඩ කරන දවිකට ලොකු ගේමක් ගහ ගන්න උපරිම කැපකිරීමෙන් උපරිම උපරිම මහන්සිය. ආයේ නිින්ද ගැනීම වැඩි ඉතින් දැන් අපිට මේ කාලේ නිින්ද නිින්ද නිදා ගන්න නිදා නොගන්නත් එපා. අය පහක් විතර වගේ සාමාන්‍යයෙන් නිදා ගන්න. ඒක දැන් නිින්ද නැති වුණොත් ලෙඩ වෙන්න පුළුවන්. ඒක ඊට වැඩි දාන ප්‍රශ්නය. විභාගය වල දෙන්න වෙලා ලෙඩ වුණොත් ඒක ඊට වැඩි ප්‍රශ්නයක් කරගත්තා වැඩි ටිකවත් දෙන්න විභාගෙට නිදා ගන්න බැරි වෙනවානේ. ඒක නිසා අය පහක් විතර නිදාගෙන අඩුම කාලය උපරිම ප්‍රයෝජනට ගන්න මේකේ
दमा के आती है ना, बैठे खा जाता है, खाते ना सिर जला कर सकते।